काम हुई ना मूल में मूल पेपर का अभी करना है හරි බලමු පළවෙනි ප්‍රශ්නේ පහත් සදාන උපාංග අතරින් පිළිවෙලින් ආදාන උපාංගයක් ආචින උපාංගයක් හා ප්‍රතිදාන උපාංගයක් නියෝජනය කරන්නේ කුමන පිළිතුරෙහිද ආදාන උපාංගයක් ඔව් මවුස් කියන්නේ අනිවාර්යෙන් ආදාන උපාංගයක් ආචින උපාංගය කියන්නේ මතකයේ ගබඩා කරන්න පුළුවන් දේවල් නේද බ්ලූ-රේ ඩිස්ක් කියන්නේ ඔව් මතකයේ ගබඩා ගන්න පුළුවන් ගොඩක් වෙලාවට බ්ලූ-රේ ඩිස්ක් වල මේ ගොඩක් අර ෆිල්ම්ස් ඉහළ මට්ටමේ ෆිල්ම්ස් සේව් කරන ස්පීකර් කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රතිදාන උපාංගය කියන උත්තර වෙන්න ඕන එක හරි මේ කොටස් වලින් සාමාන්‍ය මුලින් ප්‍රශ්නයක් අහන අනිවාර්යයි හරි දෙවෙනි ප්‍රශ්න මම යනවා එහෙනම් පරිගණකයේ තුන්වන පරම්පරාවේ ලක්ෂණයන් නොවන්නේ හතර ඔව් මට කියන්නේ තුන්වෙනි පරම්පරාවේ ලක්ෂණ මොනවද මට කියන්නේ ප්‍රධාන තාක්ෂණය මොකද්ද ළුඩාංග තාක්ෂණය තුන්වෙනි පරම්පරාවේ අනුකලිත පරිපත්ත ඔව් අනුකලිත පරිපත්තද ඔව් නේ IC පළවෙනි පරම්පරාවේ ඇකියුම් ටියුබ් නේද දෙවෙනි පරම්පරාවේ එනවා රෙසිස් මේ ට්‍රාන්සිස්ටර්ස් තුන්වෙනි පරම්පරාවේ නම් අනුකූලිත පරිපථ IC නේද ඉන්ටග්‍රේටඩ් සර්කිට්ස් එන්නේ නේ හරි එතකොට අපි බලමු උදේට පොඩ්ඩක් ලක්ෂණ පොඩ්ඩ මතක් කරගමු හරි ප්‍රධාන දුඩාංග තාක්ෂණය වාදකන මුදා මුදුකාංග ලක්ෂණ බලමු එතකොට ප්‍රධාන මුදුකාංග තාක්ෂණ තමයි අනුකූලිත පරිපථ ඉන්ටග්‍රේටඩ් සර්කිට්ස් නේද IC ඊළඟට ද්විතීක වාචනය කිරීම සඳහා ධාරිතාවෙන් ඉහළට ඇති ද්විතීක වාචනය කරන්නේ අපර දැන් අපි පාවිච්චි කරන හાર્ඩ් ඩිස්ක් එක නේද ඒ වෙනුවට ධාරිතාව ඉහළට ඇති මේ පරම්පරාවදී භාවිතා වෙලා තියෙනවා ඊළඟට දත්ත ආදානය සඳහා යතුරු පුරවා මූසිකය නේද යතුරු පුරවා මූසිකය එකතුලා තියෙන මේ තුන්වෙනි පරම්පරාවේ පරිගණක වලදී ඊට පස්සේ භාවිත කරන මුදුකාංග මෙහුම් පාදදී බිහිවලා තියෙන මුලින්ම මේ යුගයේදී තමයි right ඊළඟට වැඩි දියුණු උසස් මට්ටමේ වැඩසටහන භාෂා නේද ප්‍රෝග්‍රෑම් කරන්න ටිකක් වැඩි දියුණු මුලින්ම අපි දන්නවන්නේ නේද පළවෙනි පරම්පරාවේදී යන්ත්‍ර භාෂාවෙන්ම තමයි පරිගණක ක්‍රමලේඛනය කරේ කියන්නේ බිංදු එකෙන්. නමුත් පස්සේ ටිකක් දියුණුවා. ඒකෝර දැන් තුන්වෙනි පරම්පරාවේ යනකොට බිංදු එකෙන් ඉවත් වෙලා නේද? ටිකක් වැඩි දියුණුව පරිගණක භාෂාවන් යොදාගෙන තියෙනවා. ඊළඟට කේතන සඳහා උසස් මට්ටමේ පරිගණකයි. ඒ වගේම තමයි නේද? කේතන කියන්නේ කෝඩින් සඳහා නේද? පරිගණක වැඩසටහන හදන්න ඉහළ උසස් මට්ටමේ පරිගණක භාෂාව යොදාගෙන තියෙනවා. හරි ඊට පස්සේ ලක්ෂණ ගත්තම ප්‍රමාණය කුඩායි. මේ අපි දන්නව නේද? දැන් පළවෙනි හා දෙවෙනි පරම්පරාවට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩායි තා අඩු තා ප්‍රමාණයෙන් නිපදවනවා නේද වඩා වේගවත් ළඟට මිලෙන් අධිකයි ඒක මිලෙන් අධික බව කොහොමද තියෙනවා හරිද රයිට් එතන අඩු විදුලි පරිභෝජනයක් නේ පළවෙනි හා දෙවෙනි පරම්පරාව සාපේක්ෂව අඩු විදුලි පරිභෝජනයක් තියෙනවා හරිද එහෙනම් උත්තරේ මොකද්ද වෙන්න ඕන මේ මෙහුම්පත්ය හරි උසස් මට්ටමේ පරිගණක භාෂා භාවිතය හරි දත්ත ආදාන සහ යතුරු පුරවා මූසික භාවිතය හරි නේද විශාල ප්‍රමාණයේ අනුකූලිත පරිභාවිතය නේද ඒ වයින්නේ 4 හා 5 වෙද්දි නේද ඒක වැරදි නේ උත්තරේ වෙන්න ඕන 4 තුන්වෙනි ප්‍රශ්නය COVID-19 අසංගතත්වයේ හේතුවෙන් රෝහල් වලින් සපයන මාසික ඖෂධ අවශ්‍ය ඔවුන්ගේ නිවසේ සිට අන්තර්ජාලය මගින් ඇනුම් කර නිවස ලබා ගැනීම පහසුම රාජ්‍ය උත්සල හරහා සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් මහ ජනතාවට ලබා දෙන්නේ රාජ්‍ය උත්සලෙන් අපිට ගෙදර ඉඳලම ඔන්ලයින් ඕඩර් කරලා ගන්න පුළුවන් මෙම සේවා ගැලපෙන ඊ රාජ්‍යයේ දුමු කුමක්ද මොකද්ද කියලා අපි අහනවා ඊ රාජ්‍යයේ මොකක්ද එන්නේ G2C කියන්නේ government to citizens citizens නේද G2G කියන්නේ මොකද්ද government to government කියන්නේ පිටරටක් එක්ක නේද පිටරටකට පිටරටක රජයකට පහසුකම් සපයන්න පුළුවන් විස්තර දැනගන්න අපේ මේ රටේ web අඩවියක් තියෙනවා නේද ප්‍රධාන web අඩවිය වගේ ඒ වගේ දේවල්ින් පිටරටකට තොරතුරු ගන්න පුළුවන් G2B කියන්නේ government to business නේද ව්‍යාපාර ලියාපදිංචි කරගන්න අපිට අන්තර්ජාලය හරහා පහසුකම් සපයන්න පුළුවන්. G2C කියන්නේ නම් government to citizens නේද? පුරවැසියොන්ට. හරි. ඒතොර දැන් මේකත් ඇත්තටම නේ පුරවැසියොන්නේ. පුරවැසියොන්ට බෙහෙතක් ඔය COVID තත්ත්වය යටතේ ඔව් online නේ order කරලා බෙහෙත් රාජ්‍ය උසස්තරසක ඉදටම ගෙන්න ගන්න පුළුවන්. ඊපස්සේ G2E ඒ කියන්නේ government to employees. සේවකයොන්ට රජයේ සේවකයොන්ට පෞද්ගලික සේවකයොන්ට නේද? ඒවා අන්තර්ජාලය හරහා web අඩවිය හරහා ඒ පහසුකම් ලබා ගන්න. දැන් මෙතනට එන්නේ මොකද්ද? G2C. මගින් ප්‍රශ්න යනවා 4 වෙනි ප්‍රශ්නේ විද්‍යාත්මක ඉංජිනේරු කටයුතු වලදී යෙදෙන ඉතා සංකීර්ණ ගණිතමය කටයුතු විසඳීමට භාවිත කරන පරිගණක වර්ගය මේ කුමක්ද? ඔව් සුපිරි පරිගණකනේ විශේෂ ගණිතයේ විශේෂම NASA වැනි ආයතනවල නේද? විශාල මට්ටමේ පරීක්ෂණ ගවේෂණ කරන තැන්වල තමයි මේ වගේ සුපිරි පරිගණක පාවිච්චි කරන්නේ. ඒවයිද මොකද? මිලෙන් ඉහළයි නේ? තව මොනවද ලක්ෂණ සුපිරි පරිගණකවල? මිහලින් ඉහළයි
විරලයි නේද? වැඩිය නෑ ලෝකේ කිහිප තැනක විතරයි තියෙන්නේ. හැබැයි වේගවත්, ඉතාම වේගවත් ආරක්ෂම පරිගණක නේද? ඒතොර මධ්‍යහා මහහා මධ්‍ය පරිගණක ගොඩක් වෙලාට දැන් අපි සේවාදායක පරිගණක කියලා හඳුන්වන්නේ. ශුද්ධ පරිගණක කියන්නේ අපි එදිනෙදා ජීවිතේ භාවිත කරන ස්මාර්ට් ෆෝන් එක, ටැබ් එක නේද? පර්සනල් කම්පියුටර් එක ශුද්ධ පරිගණක ගණනට තමයි ඇත්තේ. හරි? පැහැදිලි නේද? එහෙනම් උත්තර වෙන්න ඕන අනිවාර්යයෙන්ම සුපිරි පරිගණක. හරි? පහ පරිගණක පද්ධති ක්‍රියාවලිය සම්බන්ධ පහ සඳහන් ප්‍රකාශ සලකා බලන්න. පහත සඳහන් ප්‍රකාශ තුනේ සත්‍ය වන්නේ මොකද අපෙන් අහනවා. වෙන ප්‍රකාශ තුන. රයිට්? ආදානුපාංගයන් මගින් ලබා දෙන දත්තා උපදෙස් මුලින්ම ගමන් කරන රෙජිස්ටර් මතකයටය. මොකද කියන්නේ? වැරදි. ඔ කොහෙද දැනන්නේ මුලින්ම? ඔව්. කොහෙද දැනන්නේ? ප්‍රධාන මතකයට. ඔව් ප්‍රධාන මතක, ප්‍රධාන මතක කියන්නේ ඇත්තම RAM එකනේ, සසම්භාව්‍ය ප්‍රවේශ මතකයට යන්නේ. හරි. එතකොට මේ අපි තුනම සාකච්ඡා කළා යංගෝ. ප්‍රාථමික මතකය හා මධ්‍යස්ථ කුසුමේක අතර අතරමැදි යාලිස වාරක මතකය කටයුතු කරයි. ඒක ගැන මොකද කියන්නේ? වාරක මතකයේ cache memory. ඔව්. හරි සර්. ඒක හරිනේ. එහෙම එකක් තිබුණා. හරි මයිස් ළඟ විත් කරනවා. ඊට පස්සේ සසම්භාව්‍ය ප්‍රවේශ මතකය RAM සහ පතන මාත්‍ර මතකය යන දෙකම නැශ්‍ය මතකයන් වේ. මොනවද ඒ? හරිද? වැරදි සර්. වැරදි. මොකද උතන සසම්භාව්‍ය ප්‍රවේශ මතකේ නැශ්‍යද නැශ්‍ය නොවනද? නැශ්‍ය මතකයේ සර්. ඔව් මොකද නැශ්‍ය මතකයක් කියන්නේ? తాවකාලික මතකයක්. ඔව් ඒක ස්ථිර නෑ. తాවකාලික කියන්නේ පරිගණකයේ තුල විදුලි බලයේ තියෙනකම් විතරයි ඒක මතකේ තියෙන්නේ. ඒකට අපි ඒක කියනවා නැශ්‍ය මතක කියලා. සසම්භාව්‍ය ප්‍රවේශ මතක කියන්නේ නැත්නම් ප්‍රධාන මතක කියලාත් අපි කියනවා. ඒක නැශ්‍ය මතකයක්. එතකොට නැශ්‍ය නොවන මතක කියන්නේ? ඔව් පරිගණකය තුල විදුලි බලය නැති වුණත් එයාගේ මතකයේ තියෙනවා නේ. පතන මාත්‍ර මතකය read only memory නේද? ඒක නැශ්‍ය නොවන මතකයක්. ඒතර මේ ප්‍රකාශය වැරදි නේද? hard disk එක නැශ්‍ය නොවන මතකයක් නේද? pen drive එක, cd නේද? ඒවා ඔක්කොම නැශ්‍ය නොවන මතක. හරි. එහෙනම් අපි බලමු නේද මේක තමයි ක්‍රියාවලිය. මේක පොඩ්ඩක් මතකයේ තියෙන්න ඕන නේද? ඒතර ආදාන උපක්‍රම වලින් නේද? මුලින්ම හම්බෙන්නේ ප්‍රධාන මතකයට main memory. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක register මතකයට යනවා. register මතකෙන් යනවා අංක ගණිතමය තාර්කිකයකට. ඊට පස්සේ තමයි ආයි register මතකයට ගිහිල්ලා ආයි ප්‍රධාන මතකයට යන අවශ්‍ය නම් ද්විතීක මතකවල එක හඳපවතිනවා. නැත්තම් කෙලින්ම ප්‍රතිදානය කරනවා. නැත්තම් ඊළඟට ද්විතීක මතකයේ තියෙනවා ප්‍රධාන මතකයට ගෙනල්ලා මෙහෙම හරහා මෙහෙමත් යනවා. ගිහිල්ලා ප්‍රතිදාන උපාක්‍රම හරහා යනවා. ඊළඟට පාළ ඒක කියන්නේ වෙනම දෙයක් ආරයක් කරන්න. එයා කරන්නේ පාළ සංඥා විධාන දෙනවා. ඒක හැම එකකේටම යා පාළ සංඥා ලබා දෙනවා. හරි. ඔන්නඔක තමයි මූලික ක්‍රියාවලිය. මේක මතක තියෙන්න ඕන ටිකක්. හරි. පරිගණකේ. එතකොට ආදාන උපාංගයන්මයි ලබා දෙන දත්තා උපදෙස් මුලින්ම ගමන් කරන්නේ නම් ප්‍රධාන මතකයට. රයිට්. ඊළඟට මෙන්න. ප්‍රාථමික මතක හා මධ්‍යස්ථ කුසුම් ඒකේ අතරමැදිය ලෙස වාරක මතක. මේ තියෙන මැද. ප්‍රාථමික මතකේ හා මධ්‍යස්ථ කුසුම් මේ කියන්නේ මේ සම්පූර්ණ කොටසමනේ මධ්‍යස්ථ කුසුම් මේ කියන්නේ ඒ අතර මේ අතරමැද තියෙන මෙන්න මේ හරි වාරක මතකයක්. නේ. එතකොට වාර්ග මතය නේ පුර දත්ත තිබේද වාර්ග මතය තුල පරීක්ෂා කරලා බලනවා ප්‍රධාන මධ්‍යක සුමේකේ. ඊට පස්සේ දත්ත තිබේ නම් ඒවා සකස්සනේ වෙද යොමු කරනවා. දත්ත නැත්තම් මොකද කරන්නේ? වාර්ග මතකයේ තුල දත්තුන මෙතන ප්‍රාථමික මතකයේ යොමු වෙලා දත්ත අරගෙන දෙනවා. හරි. ওই ක්‍රියාවලියක් සිදු වෙනවා. හරි. ඊළඟට සසම්භාව්‍ය ප්‍රවේශ මතකයේ නැශ්‍ය මතකයක් වෙනවා. පතන මාත්‍ර මතකයේ නැශ්‍ය නොවන මතකයක් වෙනවා. හරි. පැහැදිලිද? එහෙනම් අපිට කියන්න පුළුවන් පළවෙනි එක වැරදි නේද? කෙලින්ම යන්නේ රෙජිස්ටර් මතකයේ නෙමෙයි ප්‍රධාන මතකයට. ඒක නම් දෙවෙනි එක හරි. ප්‍රාථමික මතකය හා මධ්‍යස්ථ කුසුමේක අතර අතරමැදින වාර්ග මතකයකට ක්‍රියා කරනවා. ඊළඟට සසම්භාව්‍ය ප්‍රවේශ මතකය පතන මාත්‍ර යන දෙකම නැශ්‍ය මතකයන් කියන එක වැරදි. සසම්භාව්‍ය ප්‍රවේශ මතකය නැශ්‍ය මතකය පතන මාත්‍ර මතකය කියන එක නැශ්‍ය නොවන මතකය. එහෙනම් උත්තර වෙන්න ඕන B පමණි. පැහැදිලිද? ළමයි තරින් කරාද පේපර් එක? පේපර් ගන්න ආවෙන්නේ නැහැ මං හිතන්නේ. නේද? ඔන්ලයින් මන් දන්නේ. ඒවල නම් තිබුණේ නැහැ. හරි නේද? බලා ගන්න ඕනේ දැන් තරින්න හොඳේ. මතක නැත්තම් බලා ගන්න. ගැටලුවක් තියෙනවා නම් අහන්න අනිවාර්යෙන්. හරිද? හරි. මං යන්නම් එන ඊළඟ ප්‍රශ්නට. ගැටලු තියෙනවා නම් අත උස්සන්න මොකක් හරි තියෙනවා. හරි. පහ සඳහන් ප්‍රකාශ සලකන්න. බලන්න
එම වගන්ති අතුනි සත්‍යවන් වගන්ති වන්නේ කවරක්ද? ආ බලමු පළවෙනි එක. නියම නොවන සම්ප්‍රේෂණ මාධ්‍ය වන Wi-Fi සහ Bluetooth යන ගුවන් විදුලි තරංග වේ. මොකද කියන්නේ? හරි සර්. ඒක හරි නේද? මේ ප්‍රකාශය හරිද? නියම නොවන කියන්නේ මොනවද? නියම මාධ්‍ය කියන්නේ මොනවද? නියම මාධ්‍ය කියන්නේ දත් සංවේදනය කරන මොකද භෞතික මාධ්‍යයක් කරා. නියම නොවන කියන්නේ භෞතික මාධ්‍යයකින් තොරව නේද? අවකාශය හරහා ගමන් කරන දේවල්. හරි? එතකොට මේ Wi-Fi නැත්නම් Bluetooth කියනවා ගුවන් විදුලි තරංග. ඒක රේකියව ගමන් කරන්නේ ගොඩක් වෙලාවට නේද? හරි. එතන මේක හරි. දෙවෙනි එක නියම නොවන සම්ප්‍රේෂණ මාධ්‍යයක් වන සමාක්ෂික කේබලය රූපවාහිනී ඇන්ටනා කැමරා සඳහා භාවිත කරයි. මොකද කියන්නේ? වැරදි. ඔ මොකද වැරදි එක? ඒක නියම. ආ මේක කියලා තියෙන කාරණේ හරිය. හැබැයි නියම නොවන එකක් නෙමෙයි. මේක නියම මාධ්‍ය. මොකද භෞතික මාධ්‍යයක් නේද? සමාක්ෂික කේබලෙ කියන එක. හැබැයි එකෙන් කියන කාරණේ නම් එතනදී හරි. රූපවාහිනී ඇන්ටනා සහ කැමරා සඳහා යොදා ගන්න සමාක්ෂික කේබලෙ. හරි? ඒතර ටීවී එක ඇන්ටනා වයර් එක සමාක්ෂික කේබලයක් නේද? CCTV කැමරා සඳහා භාවිත කරනවා right එහෙනම් මේක වැරදි වෙන්නේ නියම නොවන සම්ප්‍රේෂණ මාධ්‍යයක් කියලා තියෙන නිසා right එහෙනම් මේක වැරදි ඊළඟට තුන වේගවත් සම්ප්‍රේෂණ මාධ්‍යයක් වන ප්‍රකාශ තන්තු කේබලය නියම දත්ත සම්ප්‍රේෂණ සඳහා උදාහරණයකි මේක මොකද කියන්නේ ඔවුලමයි හරි ඒක හරි නේ ඒක නියම දත්ත සම්ප්‍රේෂණ සඳහා යොදාගන්නේ හැබැයි වේගවත් නේ ආලෝක පරාවර්තනයේ මූලධර්මය තමයි යොදාගන්නේ කිත්. හරි. එතකොට මේ ලෝකයේ තියෙන වේගවත්ම දත්ත සම්ප්‍රේෂණ විදි ක්‍රමය. හරි. ෆයිබර් ඔප්ටික්ස්. රයිට්. එහෙනම් මේක හරි. එහෙනම් උත්තර ගන්න වෙන්නේ අපිට A හා C පමණයි. හරිද? තේරුණාද ළමයි කියන්නේ? රයිට්. කතා කරන හැමෝම වගේ හොඳේ මට. හරි. රයිට්. හත් වෙනි ප්‍රශ්නේ හරි ඔන්න දැන් මතක් කරගන්න ගොඩක් දේවල් තියෙනවා මේවයි හරි 2 5 7 10 දශමේ සංඛ්‍යාවට තුල්‍ය ෂට් දශමේ සංඛ්‍යාව කුමක්ද 10 පාදෙන් තියෙන්නේ ෂට් දශමේ සංඛ්‍යාව වල පරිවර්තනය කරන්නලු ආ මොකද උත්තරේ ඔව් මොකද දාපු උත්තරේ කීදාවේ ඔව් දෙක කිද දෙක දෙක අපි බලමු ආ දෙකද කියලා අපි බලමු දැන් මල්ලා කතරට දැන් 10 පාදේ තියෙන ගැටලුවක් නැහැ සාමාන්‍ය භාවිතාවේ දින ජීවිතේ භාවිතා කර මාධ්‍යෙන් තියෙන්නේ එතකොට මට මේක ඕනේ ෂට් දශමේ බවට පත් කරමු මොකද මම කරන්න ඕනේ නා ඔව් 10 පාදේ සංඛ්‍යාව ෂට් දශමේ කරන්න මොකද අපි කරන්න ඕනේ කියන්න दासी बेदन उन्नी दशमी करना बेदन मेक देशीय पन सत दासी बेदन मट के विसी पहा देशीय पन सत्र की दास विसी पहा टेकाई इतिरवे नमया अणुत हाई नहीं दास इतिरिक मतकम कर इतिरिक आयुर्वेदन दास बिंदु एक बड़ा मेघ लब्धि बिंदु मतक आयुर्वेद लब्धि बिंदु आयुर्वेदन दास बिंदु बिंदु अभी गाने उत्तर जटे उत्तर दिशी पना दाय सामान एक बिंदु एक अटे लिया कोई बच्चन सामान लिया अटे अरे दहा अटे लिया उत्तर देख अरे हरिया तू सर කලින් හැදුවා නම් ඔන්ලයින් හරි normal paper එකේ හරි කමන්නේ හරියට අතුස්සන්න බෑ මේක. ඉරුෂාන්ගේ වැරදුනාද? තරින්?
නවිදු මොකද උනේ වැරදුනාද හරිද හිරුෂාන් වැරදුනාද ඕෂණ ලියා ගන්න හොඳේ ලියා මම ලියා ගන්න තියෙනවා ලියාගෙන අතුස්සන්නකො වැඩ අවසන්න ලියා ගන්න තියෙන දේක් තියෙනවා ලියලා අතුස්සන්න වැඩ අවසන්න ම හරි කවින්ගේ හරිනේ හරින් මොකද උනේ අවසන් ලියා ගන්න තරින් ලියලා තුස්සන්න වැඩ අවසන්න හරිනේ තරින් හරි තරින් තේරු නැත්නම් අහන්න ඕන හොඳේ ඊළඟට අට හරි පාසඳන් ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශ වන්නේ බලමු පළවෙනි 45 10 10 පාදේ තියෙන ගැළපෙන දුීමේ සංඛ්‍යාව මෙන්න මේ 1.1.12 වේ හරි එහෙම තියෙනවා අපි බලමු පළවෙනි ප්‍රකාශනය හරි එහෙනම් අපි බලන්න ඕන 45 මේක හරි මොකද කියන්නේ පළවෙනි ප්‍රකාශය හරිද ඒ ප්‍රකාශනය හරිද ඔව් කියන බා පළවෙනි ප්‍රකාශනය හරිද වැරදිද ඔව් කො උත්තර දෙන්න පළවෙනි ප්‍රකාශනය හරිද හරි අපි බලමු පළවෙනි ප්‍රකාශන මට තියෙන 10 පාදෙන් තියෙන්නේ මට දෙකේ පාදල හරවන්න ඕනේ නේද මොකද කරන්නේ මම දෙකෙන් බෙදනවා 45 දෙකෙන් බෙදුවම කීයද 30ක් කියනවාද තමයි කතා කරන්න කීයක් කියනවාද 22 22ක් කියනවා ඉතිරි එකක් ඉතුරු වෙනවා නේද ආයි බෙදනවා මම දෙකෙන් කීයද ඉතිරි කීයද උත්තරේ 11 11යි ඉතිරි බිඳුවයි බිඳුවයි ආයි බෙදන මන් දෙකෙන් මොකද මේ ලබ්ධිය බිඳුව වෙනකම් බෙදන්න ඕනේ නේද මට කියන්නේ 11 දෙකෙන් බෙදුනම 5යි 5යි ඉතිරි 1යි 1ක් ඉතිරි වෙනවා ආයි බෙදන දෙකෙන් මොකද වෙන්නේ 2යි 2යි ඉතිරි 1යි 1ක් වෙනවා ආයි බෙදන දෙකෙන් කීයද 1යි 1යි ඉතිරි බිඳුවයි බිඳුවයි ආයි බෙදන දෙකෙන් බිඳුවයි බිඳුවයි ඉතිරි එකයි එකක් කියලා හරි ඊළඟට මොකද කරන්න ඕනේ වැදගත්ම දේ යටින් ඉඳලා උඩටයි අපි ලියන්නේ හරි එහෙනම් 45 10 කියන සමානයි 1.1 1.1 කියන මේක හරියද ගැලපෙනවද මේකට ගැලපෙනවා එහෙනම් උත්තරය පළවෙනි ඒ ප්‍රකාශනය හරි නේද හරි ඊළඟට අපි අහනවා B ප්‍රකාශ 1.1.1 දෙක දුීමේ සංඛ්‍යා 56 10 දශම සංඛ්‍යාවට තුල්්‍ය වේ. මොකද කියන්නේ ඔයගොල්ලෝ කියන්නේ? තුල්්‍ය වෙනවද? ඔව්. ඔව්. හැමෝම කියන්නේ මොකද වෙන්නේ? B ප්‍රකාශන හරි ඉවරදිද? හ්ම්? කොළමයි කතා කරන්න ඕන. B හරිද වැරදිද? නැහැ සර්. නැද්ද? හා අපි බලමු මොකද දැන් අපිට ඉන්න කරන්න තියෙන්නේ? දුවිමේ සංඛ්‍යාවක් දශමේ සංඛ්‍යාවක් අනිත් පැත්ත කරන්න දී. එහෙනම් බලමු කොහොමද මේක වෙන්නේ කියලා, කොහොමද කරන්න කියලා. මොකද කරන්නේ අපි? දුවිමේ සංඛ්‍යාව ලියාගෙන ඒකේ මුලින්ම බර සාධක ලියනවා. බර සාධක ලියද්දී මුලින්ම කීඳ පටන් ගන්නෑ. මෙතන කෙලවර මට කියන්නේ මෙතන බර සාධක කීයද? 2.2. 2.2 ඉනි බලය. එහෙනම් 2.2 ලියුවාට පස්සේ මට ඉතුරු ඒවා ලියද හැකි. 2.1.2.2 කොහොමද පිළිවෙල ලියන්නේ? ඊට පස්සේ මොකද මම කරන්නේ? මේ විදියට මේ අගයයි මෙතන බර සාධකයේ අගයයි එකට එකිනෙකට ගුණ කරනවා. එහෙනම් එක්වරක් 2.2 කියන්නේ කීයද? 1යි. 1යි. ඕනෑම සංඛ්‍යාවක් බිඳුවේ බලය 1යි. එහෙනම් මෙතන 1යි නะ එක්වරක් 1 එකක් වෙනවා. ඊළඟට ගන්නවා මම එහෙනම් එක්වරක් 2 පළවෙනි බලය 2 පළවෙනි බලය කියන්නේ කීයද? 2යි. 1යි. එහෙනම් එක්වරක් 2 2ක් වෙනවා. ඊළඟට ගන්නවා 2 දෙවෙනි බලය 1 වැඩි කිරීම 2 දෙවෙනි බලය. 2 දෙවෙනි බලය කියන්නේ කීයද? 4යි නะ 1වරක් 4 4යි ඊට පස්සේ ආයි බිඳුව ගුණ කිරීම 2 3 වෙනි බලය 2 3 වෙනි බලය කීයද 8යි 8යි 8 වුණාට වැඩක් නැහැ මෙතන බිඳුවෙන් ගුණ වෙනා ප්‍රතිඵලය බිඳුවයි
देखे हाथर एक गुण गिरी में देखे हाथर देखे हाथर क्या निकी था किधर दास है दास याय ना एक करत दास है दास याय अब उसे आने का मंगा है ना वा एक गुण गिरी में देखे पाह क्या निकी था तीस देगा है एक करत तीस देगा के ना एक तो गाता हूँ क्या के ने पानास पाह ये ने दे ना उत्तरे में करे ग्याला पेने ना ना मेगा वो दे ने वैरदी ने देवन प्रकाश ने वैरदी हर ने दे पहली दिला माई उत्तर सुन बन हरी उत्तर कहते हैं बन हरी 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 अनित अड़पड़ोती लिया लिया ना तुस हरी अड़पड़ोती लिया ना तुस हरने नमीन प्रश्न ना दारितावे आरोन पटिपा दारिता आरोन पटिपा सकस निवेदी आचरण उपक्रम लुमात्र आरोन आरोन के कुड़ा के विशाल पेल के असल दी मुका दुत्तर ओ संगी सामान दारिता दारिता हतर दशम देखा है जी बी एम बी ने जी बी हतर दशम देखा अडू मेक होते अभी जवाब सामने अडू मेक डीवीडी सामने हतर दशम देखा ब्लू रे दे ना इतना तो गुडा कड़ी ने राइट तो अपने मान बोला मेरे मेरे हैरा क्या तीन नहीं कुड़ाई पहाड़ है ना विशाल है ना रिश्ते मत के मैं सामान पीढ़ी बोले निहित मत के सांचित कैश मत के और वार का मत के सांगत तैटी है बहुत सांख्य अंक तैटी है ब्लू रे तैटी है ससंभाव्य प्रवेश मत के पतन मात्र मत के सैनली मत के चुंबक पार्टी राइट इतो उत्तर अभी हाथर विन उत्तर मे कटपाड़े सामान्य नश्य मतक वाले दारता अड़ी नश्य नोन मतक क्रमाकूल बड़ी दारता राइट पहली अरे प्रश्न अनिवार्य बलम दहावें प्रश्न एस्की केत क्रमिटानो बी इदिपत एक बिंदु 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 एक बिंदु दिशा सी ए बी अने वचने एस्की केत हर मन के उत्तर की उत्तर की गुण कल बल देखा
කෝඩින් එකේදී නේද ඇල්ෆබට් එකේ පිළිවෙල වැඩි වෙන පිළිවෙලට එක එක තමයි වැඩි වෙන්නේ නේ කැපිටල් A 65 නම් B 66යි C 67යි ඔහොම පිළිවෙලට එකින් එක වැඩි වෙවි තමයි යන්නේ සිම්පල් උත් එහෙමයි සිම්පල් නාමනේ අනුගණන වලින් පටන් ගන්න හැබැයි ඇල්ෆබට් එකේ පිළිවෙලට එක එක වැඩි වෙනවා ඔක තමයි අපි දන්න තර්කය නේද එතකොට මට පුළුවන් එනං B 66යි නං A කීයද කීයද 65යි එනං C කීයද කියලාමයි 67 67ක් වෙනවා එකින් එක තමයි වැඩි වෙන්නේ නේ හරි මේක එකින් එක තමයි වැඩි වෙන්නේ එතකොට අපිට දැන් තියෙන ඊළඟට එන අපි දන්නවා දැන් A වල 65යි C වල 65 ඒක අපිට ආය පාර දුීමේ විදිහට හරව ගත්තා නම් නේ සාමාන්‍ය ASCII කෝඩ් එකක් කීයද දුීමේ පිටු කීයකින්ද ලියන්නේ ඔව් දුීමේ පිටු කීයකින්ද ලියන්නේ සාමාන්‍ය දුීමේ පිටු 7කින් ලියන්නේ ASCII කෝඩ් එකක් නේද එතකොට අපිට 7කින් ලිව්වනම් හරි එහෙනම් මම බලමු A 65 කියලා අපි දන්නවා C 67යි කියලා අපි දන්නවා ඒ වල අගේ 65 නිසා මම මේක මේ විදිහට හොයන්න පුළුවන් නේ මට මේ විදිහ බෙදන්න නැතුව දැන් මේ විදිහට නොපුළුවන් එන අපි දන්නවා 65ට 64 එකක් තියෙන්න ඕන අනිත් ඒවා කොහොමද තියෙන්නේ විදිහක් නැහැ අවසානයේ එකක් තියෙනවා එහෙනම් අපිට ගන්න පුළුවන් A සමානයි මෙන්න මේ විදිහට 1.5යි 1 right 67 කිව්වම අපිට ගන්න පුළුවන් මොකද මේක 67 ගුණ 64 1යි මේකක්වත් තියෙන විදිහක් නැහැ නේද ආයි දෙකේ එකයි එකේ එකයි උත්තරය මට C වල 1.41 කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ මට උත්තරේ විදියට අපි ගන්න CAB නේ C වලගේ මේකනේ නේද C තියෙන්නේ මෙතන 1.34 එන්න ඕන. CAB නේ A වලගේ ඊළඟට එන්න ඕන නේද උත්තරේ වෙන්න ඕන. 1 මෙතන 4 නේද? මෙතන එකක් වැඩි අංකයක්. ඉතින් එනවා උත්තරේ 4 වෙන්න ඕන. අතුසන් මේක අනිවැරදිව ආපු ඈ. උත්තර නිවැරදි ගත්තේ අතුසන් බෑ. ඔලොමයි. වැරදුනාද ගොඩක් යාගේ. මතක නැහැ අකර මේ වගේ නේ. අවංගම අතුසන් නෝදේ. මට ටිකක් දැනගන්න කොහොමද ඔලයි මට්ටම කියලා. හරි. හරි. අනිත් පැත්ත ලියාගන්න අවශ්‍ය දෙයක් තියෙනවද? මට කියන්න. අනිත් පිටුර යන්න ඕනද කලින් පිටුර දාන්න ඕනද? කියන පොඩ දෙකේ කොටක ඉන්න හරි එක කියන්නේ මෙතන පොඩකින් මෙතන S මෙතන අගයන් අඩුයි වගේ නේ හරි 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 උත්තර එක වෙන්න ඕන මොකද නේද මෙතන බිංදු පල්ලෙහාගේ අඩුයි නේද බිංදු බිංදු පහක් තියෙන්නේ මේ උත්තර එක වෙන්න ඕන හොඳේ මට මෙතන මේ එකම සමාන වගේ නිසා උත්තර එක වෙන්න ඕන හරි හරි රශ්මික ඒ වැරදිලා වෙන්නේ මේ CAB නේ C හරි A මෙතන මේ එක බිංදුවක් වැරදි අඩුවෙන් තියෙන්නේ ඒකයි වැරද්ද මෙතන බිංදු ඔක්කොම ගත්තම 6ක් මහයක් නේ මෙතන තියෙන හතක් වෙන්න බෑ උත්තර එක හොඳේ උත්තර එක වෙන්න ඕන හරිද හරි වැඩ අවශ්‍ය ලියා ගන්න ලියාගෙන අතුස්සන්න වැඩ අවසන් නෑ හරින් තේරුණාද වැඩේ මතකද දැන් මේවා හරි අවශ්‍ය ලියන තුසන් ඉරුෂාන් හරින් ලියලා විල්ලා තුසන් හරි නේද ඉරුෂාන් හරි නෑ උත්තර එක වෙන්නේ නෑ මගේ පොඩි වැරද්දක් තියෙනවා මෙතන හරි මම එනවා ඊළඟ ප්‍රශ්නට යනවා හරි බලමු ප්‍රතිදාන බිඳු වීමර නම් පහත් තර්ක ద్వාරේ A හා B ආදානවල අගයන් ව්‍යුත්පේ පිළිවෙලින් මෙන්න මේකයි තර්ක ద్వාරය නේද මේ හැම කොටසකින්ම ප්‍රශ්න අහනවා එතකොට ප්‍රතිදාන බිඳු වෙන්න ඕන එහෙනම් මොකක් දානවා AB වලට එන්නේ හරි එහෙනම් මට කියන්න දැන් අපික පාට මෙතන AB හොයන්න බෑනේ මට කියන්න මෙතනට මොකක් දෙනා කියන්නේ
ඔව් මේ දෙක මොකද්ද ඈ එක දැන් මෙතන බිඳුව නම් මොකද්ද මේ තැන් දෙකේම එන්නේ එක තැන් දෙකේම එක මොකද්ද මේ ගේට් එක මේ ප්‍රදීප් end gate end එක end නෑ නේද මේ end එක අපි මේ බෝලේ නැති නැහැ කියලා හිතුවොත් එහෙම මෙතන එන්නේ end එක ඒකට බෝලයක් දැම්ම නැන්ඩ් වෙනවානේ නැන්ඩ් ගේට් එකක් තියෙනවා නැන්ඩ් ගේට් එකේ ලක්ෂණ මොනවද නේ ඇන්ඩ් එකේ අනිත් පැත්ත වෙන්න ඕන ඇන්ඩ් එක නේද අපි දන්නවා ඇන්ඩ් ගේට් එකේ මොකමද වෙන්නේ ඇන්ඩ් ගේට් එකේ ප්‍රතිදාන එක වෙන්න නම් ආදාන මොකද වෙන්න ඕන ඇන්ඩ් ගේට් එක මගේ නැන්ඩ් නෙමෙයි දැන් මම කතා කරන්නේ ඇන්ඩ් ගේට් එකේ ප්‍රතිදාන එක වෙන්න නම් ආදාන දෙකම මොකද වෙන්න ඕන ඔව් මොකද වෙන්න ඕන end gate එකේ ආදාන එක වෙන්න නම් ප්‍රතිදාන දෙක sorry end gate එකේ ප්‍රතිදාන එක වෙන්න නම් ආදානය මොකද වෙන්න ඕන දෙකම එක වෙන්න ඕන දැන් මේ අනිත් පැත්ත වෙලා තියෙන්නේ බිඳුව වෙලා එහෙනම් මොකද වෙන්න ඕන අනිවාර්යයෙන් බලමු මොකද end gate එක වෙන්නේ මෙන්න end gate එක මොකද වෙලා තියෙන්නේ ආ ප්‍රතිදානේ බිඳුව වෙලා කියන්නේ අනිවාර්යයෙන්ම ආදාන දෙකම එක වෙන්න ඕන නේද අනිත් හැම අවස්ථාවෙම NAND gate එකේ ආදාන එක වෙනවා. හරි එහෙනම් මොකද වෙන්න ඕන මේක? මේ දැන් දෙකේම වෙන්න ඕන 1 1. පැහැදිලි නේද ළමයි? හරි ඊළඟට එහෙනම් මෙතන එක නම් මෙතනත් එක. එහෙනම් මෙතන මොකද වෙන්න ඕන? ඔව් බිඳුව. බිඳුව වෙනවා. බිඳුව නෑ. AND gate එක කරා ගියාම අනිවාර්යයෙන්ම තීන ප්‍රතිපලය අනිත් පැත්තෙන් බිඳුව නම් එක වෙනවා. එක නම් බිඳුව නම් මෙතන වෙන්න ඕන. බිඳුව වෙනවා. A කියන්නේ බිඳුවයි. මොන අපි එකක් හොයාගත්තා. ඊළඟට මෙතන එක නම් මෙතන එක වෙන්න ඕන. එහෙනම් මෙතන මොකද වෙන්නේ? මේ තැන් දෙකේ. බිඳුව. බිඳුව. මේ මොකද ගේට් එක? නෝ ගේට්. ආ මේක නෝ ගේට් එක. ඕ ගේට් එක ඇන් ගේට් එක එකතු වෙලා. නෝ ගේට් එකේ ලක්ෂණ මොකද්ද? එimba නෝ ගේට් එක මොකද වෙන්නේ කියලා? නෝ ගේට් එකේ ආදාන දෙකම බිඳුනොත් විතරයි ප්‍රතිදානය එක වෙන්නේ අනිත් හැම අවස්ථාවෙම මොකද වෙන්න ඕනේ ප්‍රතිදානය බිඳුව වෙන මෙතන දැන් මොකද වෙලා තියෙන්නේ එක තියෙන්නේ එහෙනම් මොකද වෙන්න ඕන ආදාන මේ දෙකම මොකද කියන්නේ බිඳු දෙකක් වෙන්න ඕන හරිනේ මේ අනුව හරි නේද නෝ ගේට් එකේ ප්‍රතිදානය එක වෙන්නේ ආදාන දෙකම බිඳුනොත් විතරයි පැහැදිලිද එහෙනම් මොකද වෙන්නේ B වලට අගය බිඳුව වෙන උත්තරේ වෙනවා බිඳුව හා බිඳු රයිට් මම එන ඊළඟ කොටසට යනවා දොරොස්තුනි ප්‍රශ්නය පහත තර්කන පරිපථයේ ප්‍රතිදානය දැක්කෙන පිළිතුර වන්නේ ඔව් මොකද්ද වෙන්නේ උත්තරේ අපි බලමු එන රයිට් මෙතන ඒ නම් මොකද වෙන්නේ මෙතන කියන්න මට බූලියන් අංකයෙන් ලියන්න ඕන මොකද්ද වෙන්නේ මෙතන නොට් එක කරාම කියන්න A' නේ A' නැත A බා කියලා ගන්න පුළුවන්. දැන් මෙතන B නම් මෙතනත් B. දැන් මෙතන මොකක්ද වෙන්නේ? AND gate එක කරා ආවම A'.B. A'.B නේද? ඔව්. නැත්තම් ඩොට් කියන්නේත් නෑ අපි සාමාන්‍ය හොඳේ. A' AND B. හරි? එහෙම තමයි කියන්න ඕන. හරි එහෙනම් A' AND B. ඊළඟට මෙතන B නම් මෙතනත් B වෙනවා. ඔව් මේක මේක මෙතන මෙතන එනවා මෙතන b නම් මෙතනත් b වෙනවා මෙතන c නම් මෙතනත් c වෙනවා මෙන්න මෙතන මොකද්ද එකක් කියනවා මෙතන b o c නේ b o c මෙතන එනකොට b o c dash නැත්තම් b o c bar නේද නොට් එක කරාම නේද සම්පූර්ණයෙන්ම bar එකක් එනවා දැන් මෙතනත් මේක මෙතනට එනවා මෙතන මොකද වෙන්නේ අවසාන ප්‍රතිඵලය ඔව් a dash and b වරහන් and b ඔව් මෙතන තියෙන AND. ඔව් මෙතන AND එකක් නිසා මේ අතර අතරම AND එකක් තියෙනවනේ. එහෙනම් A' AND B AND B O C බා නේද? නැත්නම් ඩෑෂ් කිව්වොත් හරි. එහෙනම් තමයි උත්තරේ වෙන්න ඕන. හරි? උඩ දැන් මගේ පේපර් එකේ නම් දෙන්නේ ඩෑෂ් උනේ ගැඩුවක් නෑ බා එක කියන්නේ ඩෑෂ් එකක් නේද? එහෙනම් උත්තරේ වෙන්න ඕන මොකද්ද? මොකද උත්තරේ? එක වෙන්න ඕන. හරි? මේ වගේ ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. හරි? අනිවාර්යයෙන්ම ලොජික් ගේට් වලින් ඔයගේ බූලියන් ප්‍රකාශනයක් හදන්න එක්ක දෙවෙනි ප්‍රශ්න පත්‍රය එන්න පුළුවන් පළවෙනි ප්‍රශ්න පත්‍රය එන්නත් පුළුවන් හරි
प्रश्न दहा तुंग प्रश्न उपयोगिता मुदुगांग सदा उदाहरण निवेदी दी पिलितुर वे कुमद उपयोगिता सदा उदाहरण उत्तरी देख तेटी आकृति करने तेटी पांगु बेदी में प्रतिभाग तो उपयुक्त मुदुकांग के मनोद मुदुकांग प्रधान वशी को देख रहे बेदना मुका दे देख प्रधान वशी में बेदेना का पद्धति मुदुकांग का कनित्य का मुका ये दो मुदुकांग आप ये दिना जीवित बावित आकर वर्ड एक्सेल पावर पॉइंट नहीं द ईलंग टा पद्धति मुदुकांग बेदना आय कोटा स्तुना कटा मनोतुना यहूं पद्धति ईलंग टा उपयोगिता मुदुकांग यूटिलिटी सॉफ्टवेयर्स तब भाषा परिवर्तक नहीं लैंग्वेज ट्रांसलेटर्स बेदेन अरे इतकोट यूटिल सॉफ्टवेयर्स उपयोगिता मुदुकांग अरे मेहूं पद्धति सहाय अनेक मुदुकांग मगपेमकरण मे उपयुक्ता मुदुकांग इतकोट तटी आकृति डिस्फॉर्मेटिंग तटी अलग फैल दटी पांगु बेदी हार्ड डिस्क भौतिको ने मे तारको बेदे सीडी विधीर ने प्रतिभागीकरण तीर प्रतिभागीकरण करें प्रश्न कथा कर अरे टेन्त ऐंगल तीन हिडस एक अरे तोरा मे तून तमाय तोरा नित्य वैदिन वजन सकते मुदुकांगे मुदुकांग्या संपादक ज्ञान मुखद संपादक भाषा परिवर्तक नहीं अवसर नहीं विद्युत पेतर पद मुदुकांग यद मुदुकांग तीरा आरक्ष भावित स्क्रीन सर्वे एक हरी उपयुक्त मुदुकांगे अवसान के तीन विद्युत समर्पण मुदुकांग पावर पॉइंट क्या यद मुदुकांग उपयुक्त मुदुकांग राइट आई अर्थ विन्यास मुकदे आई भाषा परिवर्तक नहीं इंटरप्रिट संपादक कम पाइल अर्थ विन्यास के तम इंटरप्रिट अरे ओ इधर उत्तर देख हाई ना दाहा प्रश्न दारितांगी एक दिग्गट तेमपी खंड ने अतर मे परगण के कार्यक्षता पहाल दमी हेतु मे तत्व पालन करमीन परगण के कार्यक्षमता उपयोगी वन उपयोगित मुदुगा निवेदी दिन पीलिवाणी कुमार मुखदीन कथा हेतु फाइल हार्ड डिस्क हार्ड डिस्क संपूर्ण पीरलना एक दिखा टाइम पत्थर अलग फाइल प्रतिभागीकरण टेन्त फाइल से हार्ड डिस्क रीड मतका हार्ड डिस्क हार्ड डिस्क हेड हाट में हाटा रीड कर मतका वीडियो कुछ इतकोटे विलायान खार अड्डी रीड अब प्रतिभागीकरण कदमी අර හිඩස් තියෙන තැන් ටික ඔක්කොම එකතන කරගෙන යනවා. එතකොට අලුතෙන් සේව් කරන ෆයිල් එක ඒ හිඩස් වල සම්පූර්ණයෙන්ම එක ළඟ සේව් කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? හාඩ් ඩිස්ක් එකට වැඩි වෙලාවක් යන්නේ එක ළඟම තියෙන මේ ෆයිල් එක කියනකොට එක ළඟ තියෙන නිසා හරි ඉක්මනින් ෆයිල් එක කියවන්න පුළුවන්. එතකොට උත්තරේ වෙන්නේ නම් තැටි ප්‍රතිභාගිකර. හරි මම යනවා ඊළඟ 15 වෙනි ප්‍රශ්නෙට. වදන් සැකසුම් ලේඛනයේක මුල් කොටසේ ඇති ඡේදයක් ඉවත් කර ලේඛනයේ වෙනත් ස්ථානකදී දීමට භාවිත කළ කෙටි මං යතුරු සංයෝජන පිළිවෙලින් දැක්කේ පිළිතුරු කුමක්ද පිළිවෙලින් දීන්නත් ඕන මොකක්ද උත්තරේ හතර හතර ඔව් ඔව් මොකද්ද අවස්ථාව මේකට කියන්නේ ඡේදයක් ඉවත් කළා තව තැනකට ගෙනියන මොකද්ද කියන්නේ අපි කට් පේස් cut and paste නේද තියෙන තැනින් ඉවත් කරලා copy and paste කියන්නේ තියෙන තැනින් කොපියක් අරගෙන තියෙන තැන එකක තියලා තමයි තව තැනකට යන්නේ මේ cut and paste වලින් වෙන තියෙන තැනින් ඉවත් කරලා තමයි තව තැනකට යන්නේ ඒතර මේ shortcut keys අනිවාර්යක ප්‍රශ්නයක් අහනවා හරි එතකොට උත්තර වෙනවනේ හතර හොඳේ මගේ වැරදිලා තුන දාලා තියෙන්නේ එතකොට control දාන x කියන්නේ එකෙන් තමයි cut කරන්න control දාන v වලින් මොකද වෙන්නේ paste කරනවා නේද එතකොට control දාන p කියන්නේ මොකද්ද
print කරන නේද ඒ වාක්‍යය මන්නේ අපුරිම හිතා ගන්න පුළුවන් හරි ඒක control කරන c කියන්නේ මොකද්ද copy copy කරනවා නේ copy කරන්නේ ගාචන හතර control කරන s කියන්නේ මොකද්ද save save කරන්න control කරන o කියන්නේ මොකද්ද ඔබ සාමාන්‍ය කම්පියුටර් වල භාවිත කරන open කරනවා නේද හරි ඒ වගේ එකක් තියෙනවා හයි ඊළඟට මම යනවා එහෙනම් උත්තර මේකේ හතර හොද තුන නෙමෙයි හතර 16 වෙනි ප්‍රශ්නේ ඔන්න excel වලින් excel නොත් ප්‍රශ්න දෙක තුනක් එනවමයි හරි පැතුරුම් පොතක කෝෂයකට මෙන්න මේ සූත්‍රය ඇතුළත් කළ විට කුමක් දිස්සේද මොකද කියන්නේ මොකද උත්තරේ එන්නේ ඔව් මොකද උත්තරය ආවේ ඔයගොල්ලන්ට කීද ළමයි තුන තුන බලමු තුනේනවද කියලා දැන් මොකද්ද මේ වගේ ප්‍රකාශනයක් සුළු කරනකොට අපිට තියෙන නීතියක් නේද අපිට ඕන පිළිවෙලම කරගෙන යන්න බෑ මොකක්ද තියෙන නීතිය අපි ගණන් වලත් ඉගෙන ගන්න ඕනේ නේද මෙන්න මෙහෙවන ප්‍රමුඛතා අනුපිළිවෙල ඔපරේටර් ප්‍රොසිඩන්ස් කියලා අනුපිළිවෙලක් තියෙනවා එතන මුලින්ම තියෙන්නේ කවුද ප්‍රථමයෙන්ම වරහන් දෙවෙනිම තියෙන්නේ මොකද්ද මේ බලය නේද මේ මේ පහේ දෙවෙනි බලය මෙහෙම දක්වන්නේ අපි excel වලදී නේ මේ තියෙන්නේ තෙවන පියවර මොකද්ද මේ ඇස්ට්‍රික් يعني ಗುಣ කිරීම හා බෙදීම හතරවන පියවර එකතු කිරීම හා අඩු කිරීම. එතකොට මෙහෙමනේ මොකද වෙන්නේ? ප්‍රමුඛතා අනුපිළ ඉහළ සිට පහළට යනකොට මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි එතකොට සම මට්ටමේ තිබ්බ මොකෝ මේ ළමයි? සම දැන් මේ ಗುಣ කිරීමයි බෙදීමයි සම මට්ටමේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? කවුද මුලින්ම කරන්නේ? මුලින් තියෙන. මුලින් තියෙන එක සුළු. ආ මුලින්ම වම් පැත්තේද මුලින්ම ප්‍රකාශනය හම්බෙන්නේ කවුද? ಗುಣ කිරීමක් නම් ಗುಣ කරලා ඉන්න. හරි? මේ හසිවන බිය අධිරිත් එහෙම දෙකක් තියෙනකොට මුලින්ම වම් පැත්තේ මුලින්ම හම්බෙන කෙනා තමයි අපි කරන්නේ. අපි එහෙනම් බලමු මේක සූළු කරලා. රයිට්. ආ දැන් මට කියන්න මොකද්ද මුලින් මෙතන සූළු කරන්නේ? ඔව්. බලේ. වරහන් නේද? දැන් මේ වරහන් දෙකක් තියෙනකොට මේ දෙකම එකපාර සූළු කරන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙනම් මෙතන මොකද ඉන්නේ මට කියන්න උත්තරේ? වරහන් ඇතුලේ උත්තරේ කී දෙන්න ඕනේ? පහේ වර්ගෙන කියන්නේ නේද? පහේ දෙවෙනි බලයනේ කී ද උත්තරේ? කී දෙන්නේ? 25යි නේද 5වරක් 5 වර්ගේ 5වරක් 5 25යි දෙක ගුණ කිරීම පහ කීයද දෙකම එකවර ගුණ සූළු කරන්න පුළුවන් අපිට හරි ගැටලුවක් නැහැ කීයද 10යි නේද මෙතනින් එනවා 25 දන්න 10 බෙදීම 2 ඊළඟට මොකක්ද සූළු කරන්න අපි බෙදීම බෙදීම නේ එකතු කිරීම ගන්න බෑ එකතු කිරීම ඉන්නේ 4 වෙනි මට්ටමේදී නම් මෙතන බෙදීම තමයි ඊළඟට අපි ගන්න වෙනා 10 දෙකෙන් බෙදමු කීයද 5යි නේ ඒක ගන්න ඊට පස්සේ ඔන්න එකතු කරන්න පුළුවන් එහෙනම් උත්තරේ වෙන්න ඕන 30ක් උත්තරේ 3 වෙන්න ඕන ඊළඟ ප්‍රශ්නෙට 17 වෙනි ප්‍රශ්නය හරි ඔන්න පැතුරුම්පත් වැඩසටහ වැඩපතක කොටස 5ක් දැක්වේ එයි සෙල්සියස් අංශක ෆරන්හයිට් අංශක බලපත් කරන F සමාන 1.8 ගුණ කිරීම C දාන 32 යන සමීකරණය භාවිත කිරීමේදී C අගයට ගැලපෙන F අගයන් C2 to C5 කෝෂවලද දක්වා ඇත නේද FE අගේ D2 කෝෂ ලබා ගැනීම සඳහා ලිවිය යුතු සූත්‍රය කුමක්ද? එය D3 ඉඳලා D5 දක්වා පිටපත් කර විදිහ අදාළ පිළිතුරු ලැබිය යුතුයි. මේ මතකද මේ ඩොලර් මාක් වලින් වෙන්නේ තේ. සාපේක්ෂ හා නිරපේක්ෂ මතකද? ඔන්න මේ පාඩමේ YouTube වීඩියෝ එකක් ඇති දාලා ඔන්න මගේ YouTube channel එකේ. මේ පාඩ සම්පූර්ණයෙන්ම තියෙනවා. බලමු උත්තරේ මොකක්ද කොහොමද දැන් මට කියන්නේ මේක දැන් මෙතනටනේ සූත්‍රය ලියන්නේ ලියනකොට මේක පහළට කොපි කරනකොට මොකද වෙන්නේ අනිවාර්යෙන් මේ තියන අගයන් වෙනස් වෙනවා නේද ඒතර දැන් මෙතන ගත්තොත් අපි දැන් මේ අගේ ගන්නත් අපේ එකයිස මට ಗುಣ වෙන්න එපා ඒතර එකයිස මට තියෙන කිද A2 වල A2 වලගේ එහෙම තිබ්බොත් මොකද වෙන්නේ අපි උත්තර හතරෙම ඩොලර් මාක් දාගෙන ඉඳලා ප්‍රශ්නෙකුත් නැහැ ඇයි ඩොලර් මාක් එක දාන්නේ පහළට කොපි කරු නැත්තම් A2 A3 වෙනවා ඒ බෑ A3 වල අගයක් නැහැ ඒතර උත්තරයක් කියන්නේ නැහැ ඒ නිසා අනිවාර්යෙන් A ඩොලර් මාක් 2 වෙන්න ඕන ඒ වගේම තමයි B2 ගත්තත් B2 උත් පල්ලයට ඇදෙනකොට මොකද වෙන්නේ B2 B3 වෙන නිසා B ඩොලර් මාක් 2 වෙන්නම ඕන හරි ඊට පස්සේ C2 වලට මොකද වෙන්න ඕන C2 උත් එහෙම ඩොලර් මාක් දාන්න ඕනද C2 වලට ඩොලර් මාක් එක දැම්මොත් තමයි එක මගේ වෙයි 37 විතරයි මහලට යන්නේ නැහැ C2 එහෙම හරියන්නේ නැහැ නේද C2 නිරපේක්ෂ වෙන්න ඕන සාපේක්ෂ වෙන්න ඕන එයාට මුකුත් කරන්න යන්නේ නැහැ ඩොලර් මාක් දාලා එහෙම උත් යාව එක මගේ විතරයි පෙන්නන උත්තර වෙනවනේ මොකද්ද එක වෙන්න ඕන මේක නේ C2 දැම්මොත් එහෙම හරි ප්‍රශ්නයක් වෙන්නේ C C වල නෙමෙයි ඔක යන්නේ නේද? ඔව් උත්තරේ එක වෙන්න හොඳේ මේක වැරදි. මේකයි උත්තරය. මේක නිවැරදි උත්තරේ මේක. මේක වැරදි. හරි C2 තමයි අපි සාපේක්ෂව තියන්න ඕන.
C2 වල නෑ වෙනස් වෙන වගේ තියෙන. එතකොට එයා අනිවාර්යෙන් පහළට යනවා. C2 C3 වෙන්න ඕන. C3 C4 වෙන්න ඕන. හරි? උත්තරේ 1. රයිට්. අපි යන් ඊළඟ ප්‍රශ්නට 18 වෙනි ප්‍රශ්නය. ඉහත පැතුම්පතේ D2 D5 කෝෂ පරාසය අඩු උෂ්ණත්වය ලබා ගැනීම සඳහා D6 කෝෂ ලිවිත සූත්‍රය වන්නේ. මොකද්ද? අඩුතුමාගේ ගන්න. ඔව්. කියන බෑ. මොකද්ද සිතේ? max the min the count the මොකද්ද ඈ දෙක නේද මොකද සිතේ min දාන්න ඕනේ අඩුමගේ නෑනේ min එහෙනම් පරාසය වෙන්න ඕන d2 ඉඳලා d5 වෙනකන් d6 වෙනකන් තියෙන්න බෑ නේ අදාළ පරාසය වෙන උත්තරේ වෙන්න ඕන 2 පැහැදිලි හරි නේද හරි මම යන ඊළඟ ප්‍රශ්නට 19 ප්‍රශ්න ඊ සමර්පණය සඳහා නව කදාවක් නිවේෂණය කර ගැනීමට භාවිත කළ හැකි කෙටි මං අතුරු වෙන මේ උඩදෙනින් වරද්දලා තිබ්බා. මොකද උත්තරේ? නව කදාවක් නිවේෂණය කියන්නේ නව කදාවක් ගන්න ස්ලයිඩ් එකක් ගන්න. අලුත් ප්‍රසන්ටේෂන් එකක් නෙමෙයි. මොකද උත්තරේ වෙන්නේ? දැන් මෝ වගේ මේක වරද්දලා තිබ්බා. මොකද වෙන්නේ? කැප් කන්ට්‍රෝල් දාන M N ගත්තොත් එහෙම අලුත් ප්‍රසන්ටේෂන් එකක් එනවා. අලු ડોකියුමන්ට් එකක් එන්නේ අලු ප්‍රසන්ටේෂන් එකක් එන්නේ කන්ට්‍රෝල් ගන්න M වලින් තමයි අලු ස්ලයිඩ් එකක් ගන්න පැහැදිලිද කියන ළමයි පැහැදිලිද කන්ට්‍රෝල් ගන්න M වෙන්න ඕන හරි මේක පොඩි දෙනෙක් වරද්දලා තිබ්බා රයිට් හරි නේද හරි මම යන 20 වෙනි ප්‍රශ්නෙට ඊ සමරපණයක ඉදිරිපත් කිරීමේ එස්කේප් යතුරු AB වෙන්නේ මොකද වෙන්නේ ඔව් මොකද උත්තරේ ඔව් කලින් ඒ උත්තරේ සමානයි මේන් D2 D5 D6 වෙන්න බෑ රයිට් කවෙන් හරි හරි මට කියන්න මේකට මොකද උත්තරේ escape key එකේ බොවම keyboard එකේ මුල්ම key එක මොකද වෙන්නේ ඔව් ඒ සමාර්පණයේ සාමාන්‍ය දසුනටපත් ඔව් සාමා දැන් මම ඉන්නේ මේ දැතර මාත් ප්‍රසන්ටේෂන් එක රන් කරන්න මම ඉන්නේ මේ ඉදිරිපත් කිරීම ඒ කියන්නේ ස්ලයිඩ් ෂෝ view එකේ ඉන්නේ කොදෙන්නේ එස්කේප් කරොත් එහෙම normal view එකට යනවා normal view කියන්නේ අපි වැඩ කරන view එක නේ edit කරන්න පුළුවන් දැන් මට මේ මෙතන ඉඳලා මට edit කරන්න බෑ නේද එහෙනම් උත්තරේ දොර මේ පළමු කදාබද මේකුත් මේ normal view එකට යනවා escape වුවා right හරි නේද ළමයි හරි උතර powerpoint වලුත් දෙවෙනි ප්‍රශ්න පත්‍රෙට එන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රෙට එකක් දෙකක් අනිවාර්යෙන් බහුවරන එනවා හරි ඊළඟට 21 ඊ සමරප මුදුකන් සම්බන්ධ සපයති පහත් සඳහන් වාක්‍ය අතරින් නිදොස් වන්නේ කුමන ප්‍රකාශයේද මොකද කියන්නේ එක් දුෂ්රාමක සිට තවත් දුෂ්රාමකට මාරු වීම විවිධාකාරයෙන් සැපීම සඳහා සජීවීකරණ කවුළු භාවිතා කරයි මොකද කියන්නේ මේ ගැන වැරදි සර් වැරදි animation තියෙන්නේ ස්ලයිඩ් එක ඇතුලේ ස්ලයිඩ් එකෙන් සයිඩ් එක ස්ලයිඩ් එකකින් තව ස්ලයිඩ් එකට යනකොට මොකක්ද තියෙන්නේ ට්‍රාන්සිෂන් නේද හරි එතකොට සජීවීකරණ කවුළු මේ ට්‍රාන්සිෂන් තමයි එන්නේ ඒක වැරදි දෙවෙනි එක පෙර සැකසූ කදා පිළිවෙසුම් ස්ලයිඩ් ලේඅවුට් නේද අපි ගත්තේ 2 කන්ටේන් නේද ටයිටල් කන්ටේන් ඒ වගේ පුදුකාංග ඇතුළ නොමැති අතර පිළිවෙසුම් වැඩි දියුණු කරමින් පමණක් භාවිත කළ හැකිය මොකද කියන්නේ හරිද වැරදිද ස්ලයිඩ් ඩේ ලේඅවුට් අපි හදලම ගන්න ඕනේ නැත්නම් හදපුවා තියෙනවද ඔලමයි කියන්නේ හදපුවා තියෙනවා සර් හදපුවා තියෙනව නේද හරි ටයිටල් ඔන්ලි ටයිටල් ඇන් නැත්නම් 2 කන්ටෙන්ට් නේද ටයිටල් ඇන් කන්ටෙන්ට් මේ විදිහට කිහිපයක් තියෙනවා අපිට දැන් බ්ලැන්ක් එක බ්ලැන්ක් තියෙනව නේද ඒ වගේ අපිට ඕන හදලා ගන්නත් පුළුවන් ලේඅවුට් එකක් හරි 3 කදාවත් උඩ රූප වගු රාමු මෙන්ම ශ්‍රව පසුරුද ශ්‍රව දෝෂ පරිසුද ඇතුළත් කළ හැකිය මොකද කියන්නේ පුළුවන්ද වීඩියෝ එකේම දාගන්න ඔඩියෝ එක පුළුවන් සර් පුළුවන් නේ අපිට ගන්න පුළුවන් අපි කරා 4 මුදුකාංගෙන් මාගෙන් සැපේ ගුරු පිටු භාවිත කළ නොහැකි වීම මෙහි ලක්ෂණයකි හරි මේක නම් සිලබස් එකේ නෑ ගුරු පිටු කියන්නේ අපිට පුළුවන් එක ආකෘතියකට හදාගෙන ඒ ආකෘතිය අපි ප්‍රසන්ටේෂන් එකක් හදනවා කියලා
එකම ආකෘතිය නම් මේක යන්න ඕන අපිට පුළුවන් අපිටම හදා ගන්න ස්ලයිඩ් මාස්ටර් කියලා ඒ ආකෘතියක් අපිට හදා ගන්න පුළුවන් ඒතර ඒක ඒ ආකෘතිය විතර ඇම්බිටියුඩ් එකයි ස්ලයිඩ් ඉන්සයිඩ් එක හදන්න ඕනේ නැහැ හරි ඒකයි මේ ස්ලයිඩ් මාස්ටර් කියන්නේ එහෙම එකක් නැහැ නොහැකි නැහැ පුළුවන් හරි ඒක සාමාන්‍යයෙන් මත තියන් මේක වැරදි හරි එහෙනම් උත්තර වෙන්න ඕන 3 පැහැදිලිද කියලා බයි මස් හරි තොර මේ වෙනුත් ප්‍රශ්න එන්න පුළුවන් හරි මම යන 21 වෙනි ප්‍රශ්නට හරි 22 හා 24 දක්වා ඉතින් ප්‍රශ්න වලින් පිළිතුරු සැපෙන්න පහත දත්ත සමුදාය අනිවාර්යම ඇක්සස් වලින් ප්‍රශ්නයක් එනවම තමයි රයිට් එතකොට බලමු පළවෙනි ප්‍රශ්නේ රිසල්ට්ස් වගුවේ රෙකෝඩ් සංඛ්‍යාව කොපමණද කීයද යකිනවද results වගු මේක කීයද records 7යි ඔව් කියා කියලා record කියන්නේ මොකද්ද record එකක් කියන්නේ මොකක් ළමයි එක පුද්ගලයෙක් හෝ එක වස්තුවකට අදාළ සම්පූර්ණ විස්තරයකට අපි කියන record එතකොට දැන් මේ student id එක S2022 කියන පුද්ගලයාගේ නේද ළමයාගේ සම්පූර්ණ විස්තරය තමයි මෙතන එතකොට මේක කියන අපි කියන record එකක් කියලා records කීයක් තියෙනවද 3යි 4යි 5යි 6යි 7 7ක් තියෙනවා පැහැදිලිද record එකක් කියන එක පුද්ගලයෙක් හෝ එක වස්තුවකට අදාළ සම්පූර්ණ විස්තරයකට නේ මේව ශේෂණේ ඒවා රෙකෝඩ් එකක් කියලා කියන එක හතක් වෙන්න ඕනේ. හරි? රයිට්. ඊළඟ ප්‍රශ්නේ ස්ටුඩන්ට් වගුවේ වගුව සඳහා ප්‍රාථමික ඇතුළත වඩා සුදු ශේෂය කුමක්ද? මොකද්ද හොඳ ස්ටුඩන්ට් ටේබල් එකට? ප්‍රාථමික ඇතුළත මොකද වෙන්න ඕනේ? කොළමයි. කියන්නේ කොළම කියන්නේ මොකද්ද ප්‍රාථමික අතුරු වඩා හොඳ? ඔව් කොළම කියන්නේ මොකද්ද ප්‍රාථමික අතුරු කියන්නේ මොකද්ද ළමයි? මොකද්ද ප්‍රාථමික අතුරුක තියෙන ලක්ෂණ? ප්‍රයිමරි කී එක? ඔව් 3 කියලා කියනවා. සමානව පැවතීම මොකද්ද? සමාන डेट උපන්දේ තියෙන ළමයි දෙන්නේ කිනේ ටෙලිෆෝන් නම්බරුත් වෙන්න පුළුවන්. ඒ බාර කරුගේ නම්බර් එක අපිට එකම නියුණු දෙන්නේ. තාත්තගේ නම්බර් එක දෙන්නටම දින. ඒකට සමාන වෙන්න පුළුවන්. මෙතන සමාන නොවුනට සමාන වෙන්න පුළුවන් ශේෂ්‍යය. ඒතකොට නේ අපි මේක මෙතන විතරක් නෙමෙයි අපි එකක් කල්පනා කරලා බලන්න ඕන. හැබැයි ස්ටුඩන්ට් ID කියන එක නේද නියුණු දෙන්නට උනත් දෙකක්. එක gedere hitiya කියලා එකම නම්බර් එක දෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද අනිවාර්යෙන්ම වෙන්න ඕන? 3 නේද? ස්ටුඩන්ට් ID එන්න ඕන. පැහැදිලි නේද ළමයි? හරි කියන් තේරෙනවද? පැහැදිලිද කියන්නේ හරි අනිවාර්යෙන් ප්‍රයිමරි කී වගුවක් දීලා මේ ප්‍රශ්න තුන අහනවම තමයි හරි රයිට් ඊළඟට ඉහළ දත්ත සමුදය ආගන්තුක අතුර සඳහා වඩා සුසු නිසුමාන් ටිකක් අමාරු ප්‍රශ්නයක් ඔක තමයි ආගන්තුක අතුර මොකද කියන්නේ උත්තරේ මොකද්ද ආගන්තුක අතුර මොකද්ද මෙතන ඔව් मट कि मुकदमे आगंतुकिया बोलो आगंतुकिया मुकद කවින් කියන පුළුවන් ආගන්තුක යතුරක් කියන්නේ මොකද්ද කියන්නේ මේ නත්ව වගුවේ ප්‍රාථමික යතුරක් කියන්නේ වගු දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගෙන ඔව් වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩනගන අනිවාර්යයෙන් ආගන්තුක යතුර තනි වගුවක් තියෙනවා අපිට කියන්න බෑ ආගන්තුක යතුරක් කියන්නේ නේද එතකොට ඒ වගේම තමයි වෙනත් වගුවක ප්‍රාථමික යතුරු ශේෂයත් සමග
අනන්‍යව තියෙන්න ඕනේ. ඒ කියන්නේ වෙනත් වගු ප්‍රාථමික ඇතුළු ශේෂයක තියෙන දත්ත ටිකම තියෙන්න ඕන. නේද? ඊට අනුරූපව වෙන්න ඕන මේ ආගන්තුක ඇතුලේ දත්ත ටික. හරි? පැහැදිලි නේද? එතකොට ආගන්තුක ඇතුලක් එම වගුවේ ප්‍රාථමික ඇතුළු වෙන්නත් බෑ. හරි? ආගන්තුක ඇතුලක් එම වගුවේ ප්‍රාථමික ඇතුලක් වෙන්නත් බෑ. හැබැයි වෙනත් වගු ප්‍රාථමික ඇතුලක තියෙන දත්ත වලට අනුරූප වෙන්නත් ඕන. ඔන්න ඔය කරුණු ටික තියෙනවා. හරි අපි බලමු දැන් මෙතන මට කියන්න ස්ටුඩන්ට් ටේබල් එකේ මොකද්ද ආගන්තුක ඇතුළ ආගන් සෝරි ප්‍රාථමික ඇතුළ අපි කලින් කිව්ව මොකද්ද ස්ටුඩන්ට් ටේබල් එකේ ඔව් මොකද්ද ස්ටුඩන්ට් ID අපි කලින් ප්‍රශ්නේ උත්තරේ ගත්තා නේ මේක වෙන්න ඕන අනිවාර්යයෙන්ම ප්‍රාථමික ඇතුළ සබ්ජෙක්ට් ටේබල් එකේ මොකද්ද ප්‍රාථමික ඇතුළ සබ්ජෙක්ට් කෝඩ් එක නේද සබ්ජෙක්ට් එක නේද සමහර වෙන්න පුළුවන් කෝඩ් එකක් සමහර ගන්න නේද සමහර ICT වර්ග දෙකක් තියෙන ඒක සමහර සබ්ජෙක්ට් කෝඩ් එක සමාන වෙන්නේ නැහැ විෂය නම සමහර සමාන වෙන්න පුළුවන් දැන් මේක අනිවාර්යයි මට කියන රිසල්ට් ටේබල් එකේ තියෙනවද ප්‍රාථමික අතුර ඔව් නෑ බලන්න ස්ටුඩන්ට් ID එකත් එකම ආගයන් තැන් දෙකක් ඇවිල්ලා නේද සබ්ජෙක්ට් කෝඩ් එකත් එහෙමයි නේ රිසල්ට් උත් කොහොමත් එකම ආගයන් ඇවිල්ලා මේකේ එන ප්‍රාථමික යතුරක් නැහැ. එහෙම නැති වගුත් තියෙන්න පුළුවන්. එහෙනම් මොකද්ද ආගන්තුක යතුර? ඔව්. මොකක්ද දැන් කියන්න පුළුවන්ද ඔයාලට? ආගන්තුක යතුර අනිවාර්යයෙන්ම වෙනත් වගුවක ප්‍රාථමික යතුරක් සමග සම්බන්ධ වෙන්න ඕන. ඒකේ තියෙන අගයන් වලට අනුරූප වෙන්න ඕන. මට කියන්න මේ රිසර්ච් වගුවේ ස්ටුඩන්ට් ID කියන එක මේ වගුවත් එක මේ වගුවේ ප්‍රාථමික අතුරට සම්බන්ධ නැහැ මේ ස්ටුඩන්ට් ID එකේ දින අගයන් ටික නේද මේ තියෙන්නේ ඈ එහෙනම් මට කියන්න රිසර්ච් වගුවේ ස්ටුඩන්ට් ID කියන එක ප්‍රාථමික අතුරට සෝරි ආගන්තුක අතුරක් වෙනවද නැද්ද ඔව් මොකද කියන්නේ එක වෙනවා රිසර්ච් වගු ටේබල් එකේ ස්ටුඩන්ට් ID එක මෙයා ප්‍රාථමික යතුරකුත් නෙමෙයි මේ වගුවේ හැබැයි වෙනත් වගුවක ප්‍රාථමික යතුරත් එක්ක සම්බන්ධයක් තියෙනවා. එහෙනම් මෙයාට අපි කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම මෙයා නෙමෙයි ස්ටුඩන්ට් ටේබල් ස්ටුඩන්ට් ID නෙමෙයි. ඔන්න හැම වෙලාවෙම ආගන්තුක යතුරක් කියන්නේ වගුවේ නමත් එක්ක ස්ටුඩන්ට් ටේබල් එකේ ස්ටුඩන්ට් ID ප්‍රාථමික යතුර හරි ආගන්තුක යතුරක් නෙමෙයි. රිසර්ච් ටේබල් එකේ ස්ටුඩන්ට් ID ආගන්තුක යතුරක්. මෙතන උත්තරේකුත් තියෙනවා. තව එකක් තියෙනවා. මොකක්ද ඒ? තවත් ආගන්තුක යතුරක් මෙතන තියෙනවා. උත්තරේට නම් නැහැ. හැබැයි තියෙනවා. මොකක්ද ඒ? ඔව්. සබ්ජෙක්ට් වගේ සබ්ජෙක්ට් කෝඩ් එක. සබ්ජෙක්ට් වගේ සබ්ජෙක්ට් කෝඩ් එක ප්‍රාථමික යතුරක් නේ. එයා කොහොම වෙන්නේ? සබ්ජෙක්ට් වගේ සබ්ජෙක්ට් කෝඩ් එක ප්‍රාථමික යතුරක්. ප්‍රාථමික යතුරක් වෙන්න බෑනේ. එහෙනම් මොකද්ද? රිසල්ට්. රිසල්ට් වගේ සබ්ජෙක්ට් කෝඩ් එක නම් හන්ද රිසල්ට්ස් වගේ ස්ටුඩන්ට් ID කියන අනිවාර්ය ආගන්තුක යතුරක් තව මොකක්ද දිනවා කියේ නම් රිසල්ට්ස් වගේ සබ්ජෙක්ට් කෝඩ් එක නේද අනිත් වගේ ආගන්තුක ප්‍රාථමික යතුරත් එක්ක සම්බන්ධ මේ මේ යතුරු ශේෂ්‍යම තමයි තියෙන්නේ. එහෙනම් මේකත් අපිට ගන්න පුළුවන්. හැබැයි මෙතන උත්තරේ තියෙන්නේ නැහැ. ඒකට අපිට මේක ගන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම ආගන්තුක යතුර කියද්දී වගුවේ නමත් එක කියන්න ඕන. මොකද ස්ටුඩන්ට් ටේබල් එකේ ස්ටුඩන්ට් ID කියන එක ආගන්තුක යතුර නෝවේ. එයා ප්‍රාථමික යතුර. හරිද? එහෙනම් උත්තරේ වෙන්න ඕන මොකද්ද? results වගේ ස්ටුඩන්ට් ID. පැහැදිලිද ළමයි මට කියන්න? පැහැදිලිද? හරි මේ ආගන්තුක ළමයි පොඩ්ඩක් පැටලෙන්න. හරි පැහැදිලිද? කවීන්? හරි. සර් මගේ කේස මේ ඔන්ලයින් ටෙස්ට් එකේ හරි සර් ඒකට වැරදි දාලා සබ්ජෙක්ට් වගේ සබ්ජෙක්ට් කෝඩ් කියලා තියෙනවා. සබ්ජෙක්ට් වගේ සබ්ජෙක්ට් කෝඩ් කියලා? එහෙමද? එහෙනම් මගේ අතින් වැරද්ද. හරි මම ඒක හදන්න. හරි උත්තරේ වෙන්න ඕනේ මේක. හරි. අනිවාර්යයෙන් අරක වෙන්න විදියක් නැහැ. රයිට්? එහෙනම් ලකුණු වෙනස් වෙයි. හරි. මගේ අතට උත්තර දෙන්න පුළුවන් නේද? හරි. හරි මයික හදන්න හරි රයිට් තරින් මේක තේරෙනවද රයිට් හරි මං ඉන්නේ ප්‍රශ්නට යනවා 25 පදිසම් වල ජීව චක්‍රයේ අවශ්‍යතා හඳුනා ගැනීම ක්‍රියාවලට අයත් නොවන කාර්යයක් වන්නේ මොකද්ද ඔව් හතරනේ අනිත් ඔක්කොම අවශ්‍ය හඳුනාගෙන නිරීක්ෂණ මූලාදාශ ප්‍රශ්නාවලිය අවශ්‍ය හඳුනාගෙන පරීක්ෂණ සැලසුම් කිරීම එතන අදාළ වෙන්නේ රයිට් 26 යන URL එක සලකන මෙහි ඉහළ මට්ටමේ වසම වන්නේ කුමක්ද 3
තුනනේ ඩොට් lk කියන එක ඉහළ මට්ටමේ වසන්නාමය නේද නැත්නම් වසන්නාමය වෙන්නේ edupub.gov.lk ඉහළ මට්ටමේ ගුවම අවසාන කොටස විතරයි right එහෙනම් උත්තරේ lk 27 අන්තර්ජාල මෙහෙයුම් ලබන නීතිපද්‍යයක් නියමාවලිය ලෙස හඳුන්වයි 5 ඒවයි නියමාවලියක් නොවන්නේ කුමක්ද මොකද්ද තුන මොකද තුන මේ isp කියන්නේ इंटरनेट सर्विस प्रोवाइडर अंतर्जाल सेवा सपेम को डायलॉग ला मोबिटेल ला ඒගොල්ලෝ අපේ අන්තර්ජාලය සපේන ආනේ ඒ ඇයට තමයි ISP 3 ඒක නියමාවලියක් නෙවෙන උත්තර වෙන්න ඕන තුන අනිත් ඒවා නියමාවලි right හරි නේද පැහැදිලි නේද එකත් වරද්දලා තිබ්බ සමහර අය මම දැක්කා මට යපු උත්තර වලින් right ඊළඟට 28 වෙනි ප්‍රශ්නේ අන්තර්ජාලය ආයේ භාවිතයන් පිළිබඳ පහ දක්වති ප්‍රකාශතන නිවැරදි ප්‍රකාශනය වන්නේ මොකද කියන්නේ පළවෙනි එක IP ලිපිනය 0.255 දක්වා වූ දශමය ගැන හතරකින් මගින් දක්වනු ලැබේ. හරිද? හරි සර්. හරිනේ. decibel coded notation කියලා කියන්නේ decibel වලින් දශමයේ සංඛ්‍යාව වලින් මේක ලියන්නේ. right. හරි. ඒතර උත්තරේ පළවෙනි අනිත් එකක්වත් හරියන්නේ නැහැ නේ. web අඩවිතුල පවතින විවිධ සම්පත අනන්නේ හඳුනාගෙන යොදා ගන්න ක්‍රමයේ URL එක නේ. ෆයිල් ෂෙයාරින් නෙමෙයි අන්තර්ජාලයේ පවතින සෑම වෙබ්ඩබ්ලිව් අනන්තාවේ වෙබ් සේවා දායකය මගින් ලබා දෙන්නේ නැහැ නේද ඒක ලබා දෙන්නේ කොහොමද DNS සර්වර් එක මගින් නේද IP ලිපිනේ දෙන්නේ යන්නේ නේද එපොද ඒකක් අර සම්බන්ධ ස්ථායක HTTP නියමාවලියට වසම්නාමය දක්වා පැවතීම අනිවාර්ය නොවේ අනිවාර්ය නොවේ අනිවාර්යයි අනිවාර්ය HTTP ඉඳලා වසම්නාමය දක්වා අනිවාර්යෙන් තියෙන්න ඕන right නේද උත්තරේ වෙන්නේ ඒක පැහැදිලි නේද ළමයි right ඊළඟට 29 වෙනි ප්‍රශ්නය මේ අතුරින් වැරදි HTML උසුලනේ කේතේ කුමක්ද මොකද්ද හතරද හතර නේ මේක එකම ටැග් එක තියෙන ෆොන්ට් කියන ටැග් එක නේ හැබැයි කැපිටල් සිම්පල් ගැටලුවක් නැහැ මාරුවාට හැබැයි ෆොන්ට් කියලා එන්නේ නැහැ ස්පෙලින්ස් වරදින්න බෑ හැබැයි කැපිටල් සිම්පල් මාරුවාට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ right උත්තරේ හතර 30 අංකිත ග්‍රාෆිකය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකා බලන්න පහත සඳහන් ප්‍රකාශන සත්‍යවන්නේ මොකද කියන්නේ තුතික වර්ණ සෑදීම සඳහා වර්ණ ප්‍රභේද මිශ්‍රවන්නේ මෙන්න මේ විදිහට. මොකද කියන්නේ? හරි. ඒක හරි. හරි. B ප්‍රකාශයේ වෙක්ටර් ග්‍රාෆික නිර්මාණයේ මූලික සිද්ධාන්තයේ ඍජු හා වක්‍රරේ ගා එකතුවකි. මොකද කියන්නේ? වෙක්ටර් ග්‍රාෆික්. හරි. ඒක හරි. අනිත් එක මොකද්ද? අනිත් ග්‍රාෆික වර්ගය මොකද්ද? වෙක්ටර් raster graphic. raster graphic වල තියෙන අර pixel විදිහට dot dot එකතු වෙලා නේද? කොටු කොටු විදිහට මේක තමයි ඍජු හා වක්‍රයක වලින් තියෙන්නේ. C BMP PNG ගොනු ආකෘති සඳහා උදාහරණ ග්‍රාෆික හානි නොවන සංකේත සඳහා උදාහරණයකි. මොකද කියන්නේ? වැරදි. ඒක වැරදි. මොකද ඒක BMP මොකද්ද? හානි වෙන එක. හානි වෙන එක PNG කියන්නේ හානි නොවන එක. හරි? අපි දන්නවනේ අපි ග්‍රාෆිකයක් කුඩා කරන්න පුළුවන් අපිට නේද? ඒතර කුඩා කරන ක්‍රම දෙක එකක් තමයි හානි වෙන සංකෝචන. ඒක කරාම ඒකේ මූලික தත්ත්වය ආය මුල ගන්න බෑ. මේ හා නෝන ආකාරයටත් අපි සංකෝචනය කරපුවා නේද? ඒකෙදි ආය මුලින් තත්තර ගත්තාම වෙනසක් වෙන්නේ නැහැ. right? ඒකෝ මේකත් මොකද වෙන්නේ? වැරදි නේද උත්තරේ වෙන්නේ නැහැ. A හා B පමණි. පැහැදිලි නේද ළමයි? මේක උත්තරලු ප්‍රශ්නයක් අහනවා අනිවාර්යයෙන්. right? ඔව් කියන්න. ඔව්. මගේ වැරදි දාස. වැරදි දාලේකට? ABC ABC සියල්ල ගින්න ආස. හරි හරි මම එකක් බලන්න හන්ද 30. right. right. 31 අංකිත ග්‍රාෆිකයක මූලික අංග පමණක් ඇතුළත් වන පිළිතුර වන්නේ මොකද්ද? පික්සල් විභේදන ප්‍රමාණය? පික්සල් ප්‍රමාණය මොකද? පික්සල් විභේදන ප්‍රමාණය. ඔව්. අපි දන්නා මෙන්න අංකිත ග්‍රාෆිකයක මූලික අංග පික්සල් විභේදනයේ ප්‍රමාණය හා වර්ණය. එහෙනම් උත්තරේ වෙන්න ඕන මොකද්ද? 2 පික්සල් විභේදනය හා ප්‍රමාණය. හරි? පැහැදිලි නේද ළමයි? right මම යන 32 වෙනි ප්‍රශ්නෙට හෙදියක ලෙස සේවයට බැඳීමේදී 142 cm අවම උසක් සපුරා තිබීම අයදුම් කරුගේ අනිවාර්ය සුදුසුකම්ගේම මූලික සුදුසුකම් සපුරා ඇති අය දෙවන පරීක්ෂණ කැඳවන අතර අනික් අය සම්පූර්ණ පරීක්ෂණය අසමත් වෙති මේ සම්බන්ධතාව මෙම ගැලීම් සටහනේ දක්වා ඇත හරි ගැලීම් සටහනක් තියෙනවා ආ එහෙනම් A ට අනුව ABC වලට මොකක්ද දෙන්න ඕනේ යන උත්තරේ මොකක්ද මොකද උත්තරේ උසේ 142 cm වැඩි ඕ මූලික පරීක්ෂණය සමත් එකද ඔමරිය A වලට මොකද්ද වෙන්න ඕන? එතන තියෙන්නේ අනිවාර්යෙන් මොකද්ද?
ඩිසිෂන් එකක් නේද තීරණයක් ගන්නවා නේද බලනවා උස 142 කට වඩා වැඩිද කියලා. එහෙම වුණොත් එහෙම එහෙනම් B මොකද්ද වෙන්නේ? ඔව් වෙන්න. ඔව් වෙයි මෙතන නැතනම් අනිවාර්යයෙන් මෙතන ඔව් වෙන්න ඕන. එහෙනම් C මොකද්ද එහෙම මෙතන අසමත් නම් මෙතන සමත් කියලා එන්න ඕනේ. හරි සරලයි නේද? එහෙනම් පළවෙනි උත්තරේ මේ. හරි පැහැදිලිද? විතර තේරෙනවද? හරි කියන්නේ ළමයි. හරි රයිට් මේ වගේ ප්‍රශ්නයක් ටිකක් එන්න පුළුවන් රයිට්. ඊළඟට 33 වෙනි ප්‍රශ්නය මෙම ගැලීම් සරණ ඇසුරෙන් 33 හා 34 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ආ රයිට්. ඊට වැඩසටහන සඳහා x 30යි y 20යි z 10යි ලෙස ආදානය කළ විට ලැබෙන ප්‍රතිදානයේ පිළිවෙලින් බලමු පොඩ්ඩක්. හරි දැන් මට කියන්න මේක තියෙනවා අගයන් දීලා තියෙනවා. මුලින්ම ඉන්පුට් කරනවා x y z. ඊට පස්සේ මෙතනින් චෙක් කරනවා x ට වඩා y කුඩාද කියලා. x ලාගේ කීයද? 30යි. මේ අනුව y 20. එහෙනම් මොකද කියන්නේ? yes නෝද මෙතනින්? 30ට 20ට වඩා 30 කුඩායිද? no no නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ පැත්තට යන්න බෑ. මේ පැත්තට එන්න ඕනේ. මේ පැත්තට ගියාම මෙතනින් ආයෙ චෙක් කරනවා තව මොකද්ද? ආ x වලට වඩා z වලට වඩා x විශාලද කියලා. මොකද කියන්නේ? yes නෝද? yes. මේක yes නේ. 10ට වඩා 30 විශාලයිනේ. එහෙනම් මේ පැත්තට යන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? z වලින් 5ක් අඩු කරලා අලුත් z හදනවා. එහෙනම් z දැන් 10යි. 5ක් අඩු කරාම 5ක් වෙනවා. එහෙම කළා මෙතනින් ඩිස්ප්ලේ කරන්න කියන උර දැන් කීයද x ලාගේ? කීයද? x වෙනස් වුණාද? නෑ නේ. එහෙනම් x 30යි. y කීයද? කීයද y දැන්? විස්ස වෙනස් වුණේ නැහැ. ඉසෙඩ් නම් වෙනස් වුණේ නැහැ. ඉසෙඩ් කීයද? ඉසෙඩ් 5යි සර්. 5ක් වෙන උත්තරේ එන්න 30 25 උත්තරේ දෙක වෙන්න ඕන. පැහැදිලිද? හරි අපි ඊළඟ ප්‍රශ්නට යමු. 34 මෙහි භාවිත කරන පාළල ව්‍යුහය වන්නේ මොකද්ද? අපි දන්නවා පාළල ව්‍යුහ තුනක් තියෙනවා නේද? හරි මට කියන්න මොකද්ද මෙතන තියෙන්නේ? පාළල ව්‍යුහ තුනක් තියෙනවා. මොනවද තුන මට කියන්න බලන්න පුළුවන් නම්? control structure තුනක් තියෙනවා algorithm වල. මොනවද තුන? එකක් අනුක්‍රමය නේද? හරියට පරිවෙල බහගෙන යනවා වගේ. කිසිම නැවත එකම ක්‍රියාව සිදු වෙන්නේ නැහැ. තීරණ ගන්නෙ නැහැ. අපි කියන අනුක්‍රමනේ sequence කියලා. දෙවෙනි එක වරණය selection. යම් තැනකදී තීරණ ගන්න වෙනවා. නේද? ඒ තීරණය මත එයාගේ පාර වෙනස් වෙනවා. ඒක අපි කියන selection වරණය කියලා. තුන්වෙනි එක පුනර්කරණය repetition. එකම ක්‍රියාව නැවත නැවත යනවා. තොරතුරු තුන තියෙනවා. මෙතන මොනවද තියෙන්නේ? මෙතන මට කියන්නේ පුනර්කරණයක් තියෙනවද? නෑ සර්. නෑ මෙතන පුනර්කරණයක් නෑ. මම දැක සමහර වෙලාවට පුනර්කරණයට හරි දාලා තිබු පුනර්කරණයක් නෑ. මෙතන මේ තීරණ කොටුවක් තිබ්බ පළියට පුනර්කරණයක් සිද්ධ වෙන්න බෑ. හරි? වරණයක් නම් අනිවාර්යෙන් තියෙනවා. පුනර්කරණයක් අනිවාර්යෙන් තීරණ කොටුවක් තිබ්බ පළියට තියෙන්නේ. මොකද මෙතන තියෙන්නේ එකපාරින් වැඩේ ඉවරයිනේ. නැවත නැවත ක්‍රියාව සිදු වෙනවා නේ. XY Z දානවා දැම්මට අනුව ඉන්පුට් කරාම ඒ අගේ මත අවසාන තීරණය එනවා. එකම ක්‍රියාව නැවත නැවත මේක රෝර යන්නේ නැහැ. පැහැදිලි නේද? ඔක්කොම එක දිශාවකට යන අර ආපස්සට ඊතලයක්වත් නැහැ. එහෙනම් මෙතන පුනර්කරණයක් නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතන හැබැයි තීරණ ගන්න තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් තේරීමක් තියෙනවා. සිලෙක්ෂන් එකක් තියෙනවා. ඒත් එක්කම අපිට ගන්න පුළුවන් මෙතන අනුක්‍රමණිකුත් තියෙනවා. මේ මුල් ටික අනුක්‍රමණයක් විතර ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ වෙනවද මොකද්ද? තේරීම හා අනුක්‍රමණය පමණයි. 35 වෙනි ප්‍රශ්නේ ඔන්න දැන් අපි දන්නවනේ අර 7 වෙනි මේ 11 වසරේ පළවෙනි පාඩමේ ගොඩක් කියලාන ගිය අවුරුද්ද නම් යාපති පොඩ වෙනස් කරලා තිබු 36 ඉඳලා 40 දක්වා තමයි සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න ටික එන්නේ. හරි? තෝර අපිට කියනවා 35 36 දක්වා ප්‍රශ්න අංක මෙතන අපිට කියන්නේ ප්‍රශ්න බිඳුව හා පහ අතර ඔත්තේ සංඛ්‍යා එකතු ගන්න කරන පහ දක්වා ඇති ව්‍යාජ කීත ඇල්ගොරිතම් කොටස මතර මෙන්න මෙතන තියෙනවා බින්දුවල 5 දක්වා ඔත්තේ සංඛ්‍යාවල එකතු ගන්න හදන්නේ මේක හදලා තියෙන්නේ රයිට් මේක සූඩෝ කෝඩ් යන්නේ ව්‍යාජ කීතයක් අපෙන් අහනවා එහෙනම් කලින් ප්‍රශ්නේ while loop එක මෙතන while loop එකක් තියෙන්නේ නේද කොපමණ වාර ගන්න ක්‍රියාත්මක වේද හරි අපි බලමු පොඩි ඒ සාමාන්‍ය ක්‍රමයට පොඩි වගුවක් ඇඳගෙනම බලමු නේ මේක ටිකක් එහෙම නැතුනම ලේසි දැන් මේක වගුව ඇඳගත්තාම මේ ඊළඟ ප්‍රශ්න කොට මේ ඒ වගුවෙම උත්තර ගන්න පුළුවන් මම මෙහෙම වගුවක් අඳිනවා ඔක්කොටම හරියනම මම වගුවක් අඳ ගන්න ඕනේ බලන්න මම ගන්නවා මුලින්ම පළවෙනි පොයින්ට් එකෙන්ම ගන්නවා total එක ගන්නවා i අකුර ගන්නවා while වල condition එක ගන්නවා ඊළඟට display i ගන්නවා total දන i ගන්නවා i = i + 2 ගන්නවා ඊපස්සේ මේක අවශ්‍ය නැහැ
display tool කියලා එක ගන්න. හරි? ඊට පස්සේ මම මේක බලමු. ඊට පස්සේ මම මුලින්ම ගන්න මට කියන්නේ tool එක මුලින් කීයද? බිඳුවයි මේ මුලින් බිඳුවයි i වලාගේ මුලින්ම එකයි. එතකොට මොකද වෙන්නේ condition එක? i වලට එක දැම්මහම yes නෝද? Yes. Yes නේ අපි දන්නවා. පහට වඩා එක අඩුයි. එහෙනම් මේ condition එක yes. එතකොට while loop එක කොන්දේසි සත්‍ය වුණා මොකද වෙන්නේ? පුනර්කරණ එනවද නවතිනවද? වෙනවා. ඔන්න ඔය දෙක මතක හොඳට මතක තියාගන්න. අපි දන්නවා while loop එකයි repeat until loop එකයි අතර ඒ දෙක දෙන්නේ ක්‍රියාකාරීත්වය හතර පොළොව වගේ නේද? while loop එකේ මොකද වෙන්නේ? condition එක සත්‍ය වුණොත් ක්‍රියාකාරී වෙනවා. අසත්‍ය වෙච්ච විදිහටම නවතින. repeat until වල මොකද වෙන්නේ? condition එක අසත්‍ය වෙනතුරු තමයි වැඩ කරන්නේ. සත්‍ය වෙච්ච හැටිය නවතිනවා. ඔය දෙකේ වෙනස හොඳට මතක නැහැ. මෙතනදී years වෙනවා. years නම් මොකද while loop එක නිසා යා පුනර්කරණය නම් ඊළඟට මොකද වෙන්නේ? පහළට යනවා. display i කීයද i කියේ මේ මොහොතේ? ඊදයි මේ මොහොතේ එකයි එන එයා ඩිස්ප්ලේ වෙනවා එක කියලා ඩිස්ප්ලේ වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ ටෝටල් වලට i එකතු කරනවා ටෝටල් එක දැන් කීයද බිඳුවයි i කියන්නේ 1යි එහෙනම් කීයද ටෝටල් එක අලුත් ටෝටල් එක 1ක් වෙනවා ඊට පස්සේ මොකද කරන්නේ i වලට 2ක් එකතු කරනවා දැන් i වලාගේ 1යි එකට 2ක් එකතු කරනවා අලුත් i කීයද 3යි 3ක් වෙනවා එහෙනම් මොකද වෙන්නේ ඩිස්ප්ලේ කරනවා ටෝටල් එක මොකද කියන්නේ ඩිස්ප්ලේ කරනවා ටෝටල් එක නැද්ද නෑ ඇයි මේ වයිල් ලූප් එකේ පිට තියෙන්නේ මෙයා එහෙනම් මෙයා වයිල් ලූප් එකේ බිදෙනකන් මෙයා මෙතනට යන්නේ නැහැනේ එහෙනම් මෙයා දැන් කුඩ ඩිස්ප්ලේ කරන්නේ නැහැ නේද මෙයා ඇතුලේ තිබ්බනම් ඩිස්ප්ලේ කරන්නේ නැනවා මොකද වයිල් ලූපේ එන් වයිල් එක කරා යටින්නේ තියෙන්නේ ඈ ඒ නිසා ඩිස්ප්ලේ කරන්නේ නැහැ මෙයා බිදුනම තමයි මෙයා මෙතනට එන්නේ එහෙනම් මෙතන කරන්න බෑ එහෙනම් මං යනවා ඊළඟ දැන් එක වටයක් ගියා දෙවෙනි වටේට යනකොට දැන් මල් කියන ටෝල් එක ගියද මෙතන ගියද එකයිස එකයි එතන ඩිස් ටෝටල් එක එකක් උනේ එහෙනම් ටෝටල් එක දැන් එකයි i වලගේ කීයද 3යි දැන් මෙතන i වලගේ 3යි දැන් කන්ඩිෂන් එක බලමු දැන් i කියන්නේ 3යි 5ට වඩා 3 අඩුද කියලා අහනවා මොකද කියන්නේ yes නෝද yes yes 5ට වඩා 3 අඩු වෙන එන yes වෙනවා අපි දන්නවනේ while loop එකේ කොන්දේ සත්‍ය වුණාම පුනරකර වෙනවා එහෙනම් 5ට යනවා දැන් කියන්නේ display i කීයද i වලගේ මේ මොතේ කීයද 3යි 3යි එහෙනම් 3 display කරනවා ඊට පස්සේ ගන්නවා ටෝල් දන ටෝල් ටෝල් සමාන ටෝල් දන i එහෙනම් දැන් ටෝල් එක කීයද කීයද මෙතන 1යි 1ට 1ක් එකතු වුණාම කීයද වෙන්නේ 1ට 1ට i එකතු වුණාම i 3යි නේ එහෙනම් 1 දන 3 කීයද 30 කිනවද 4ක් වෙනවා එහෙනම් ඊට පස්සේ කරනවා i සමාන i දන 2 මේ මොහොතේ i කීයද කියන 3යි 3යි 3ට 2ක් එකතු වුණාම අලුත් i 5ක් වෙනවා 3යි ඩිස්ප්ලේ කරනවද ඩිස්ප්ලේ කරන්නේ නැහැ. තාම while loop එක නේ බිඳ වැටුනේ නැහැ. එහෙනම් ඊළඟ දේම වට දෙකක් ගියා එහෙනම් වාර දෙකයි. දැන් අපි වාර ගන්නනේ හොයන්නේ. එහෙනම් ඊළඟ රවුම් එකට ගියාම ඊළඟ රවුම් මුලදී ටෝටල් එක කීයද? කීයද? 3 කිනවද? 4යි නේ? 4ක් වෙනවා. i කීයද? කීයද මේ මොහොතේ i? i වලගේ. තමයි? 5යි. පහක් i වලගේ දැන් පහක් කියලා දින පහක් වෙනවා කන්ඩිෂන් එක මොකද වෙන්නේ පහයිනේ i පහ නිසා පහ කුඩයි හෝ සමානයි පහ yes නේද ඈ yes 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 වෙන හේතුව පහට වඩා පහ කුඩා නැහැ නමුත් සමානයි ඒ නිසා අපිට තව රවුමක් යන්න පුළුවන් එහෙනම් දැන් කියන i කියේ ඩිස්ප්ලේ වෙන්නේ මොකද්ද ඩිස්ප්ලේ වෙන්නේ මෙතන මොකද ඩිස්ප්ලේ පහ මේ මොදි i වලගේ පහ එන ඩිස්ප්ලේ වෙනවා ඊට පස්සේ මෙතන මොකද දැන් පරණ ටෝටල් එක 4යි 4ට i එක තුනම i කියන්නේ 5යි දැන් කීයද අලුත් ටෝටල් එක 9යි 9ක් බවට පත් වෙනවා i වලගේ දෙකකින් වැඩි වෙනවා දැන් මොහොතේ i වලගේ 5යි 5ට 2 එක තුනම 7ක් බවට පත් වෙනවා ඩිස්ප්ලේ කරන්නේ නැහැ ඊළඟ දැන් වට 3ක් ගිහිල්ලා ඉවරයි ඊළඟ රවුමටත් යනවා ඊළඟ රවුමේ ටෝටල් එක කීයද දැන් කීයද කියලා ළමයි 9යි 9ක් වෙලා i වලගේ දැන් අතක් වෙලා එහෙනම් මොකද වෙන්නේ කන්ඩිෂන් එක? නෝ. දැන් නෝ පහට වඩා සමානත් නැහැ. උඩත් නැහැ හත. එහෙනම් මෙයා නෝ වෙනවා. අපි දන්නවා while loop එකේ කොන්දේසි අසත් වෙච්ච හැටි මොකද වෙන්නේ? loop එක බිඳ වැටෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මේකක්වත් දැන් සිද්ධ වෙන්නේ නැහැ. මේක බිඳ වැටෙනදී ඊළඟ ස්ටෙප් එකට යනවා ඩිස්ප්ලේ කරන්න කියන ටෝල් එක. එහෙනම් එතන කීය ඩිස්ප්ලේ වෙන්නේ? ඔව්. 9. ඒ මොහොතේ ටෝල් එක දැන් කීයද 9. එහෙනම් 9 ඩිස්ප්ලේ කරන්න වෙනවා. එහෙනම් මට කියන්න වාර කීයක් ගිහිලද?
තුනයි මෙයා වාරයක් විතර ගණන් ගන්න බෑ නේ මෙයා ගියේ නැහැනේ එතනට ආ විතරනේ චෙක් කරා විතරනේ එහෙනම් වාරයක් වෙන්නේ නැහැ වාර ගණන තුනයි ඊළඟ ප්‍රශ්නට යන දැන් මේ වගුවෙම අපිට අනිත් ඒවට උත්තර ලියන්න පුළුවන් රයිට් මම යනවා ඊළඟ ප්‍රශ්නට 36 වෙනි ප්‍රශ්නේ මෙම ව්‍යාජකයේ ක්‍රියාත්මකයෙන් පසු ටෝල්ලී යගේ ගියේද මොකද උත්තරේ නැහැනේ අපි දන්නවා ක්‍රියාත්මකය අවසන් වුණාට පස්සේ අවසානයේ ටෝල් වෙන්නේ ඩිස්ප්ලේ කරන්නේ 9 එහෙනම් උත්තරේ 9 හරි 37 වෙනි ප්‍රශ්නේ මම යනවා මෙම ව්‍යාජකයේ ක්‍රියාත්මකයෙන් සඳහන් වෙන අයි යගේ කීයද මොනවද අයි වලට එන්නේ ඔව් 1 3 හා 5 අයි වලට එන්නේ මේකනේ අයි වල අගේ සඳහන් වෙන අයි යගේනේ එතකොට මෙයා සඳහන් වෙන්නේ නැහැ මෙයා අයි වලට අගේ එනවා මු සඳහන් කරන්න තුනයි හතර සඳහන් කරන්න හම්බෙන්නේ නැහැ අගේ ආවට හත වුණාට නේද සඳහන් කරන්න හම්බෙන්නේ නැහැ හරි පැහැදිලිද ප්‍රදීප් එතන 1 3 හා 5 පමණයි හරිද හැමෝටම තේරෙනවද රයිට් හරි 38 වෙනි ප්‍රශ්නය මෙම ව්‍යාජකයේ ක්‍රියාත්මක පසුව අයි යගේ කීයද කීයද අගේ 7යි නේ අයි 7 බවට පත් වෙන ඒ නිසා තමයි මේ කොන්දේසිය අසත්‍ය වෙලා ලූප් එක බිඳ වැටේ එහෙනම් උත්තරේ වෙන්න ඕන 7 පැහැදිලිද පැහැදිලි හරි ඊළඟ මයන 39 වෙනි ප්‍රශ්නය තොරතුරු සාධනීය තාක්ෂණය අනිසි භාවිතය පිළිබඳ පහත් ප්‍රකාශ ලකමින් සත්‍ය ප්‍රකාශයේ ප්‍රකාශ වනුයේ මොකද කියන්නේ වෛරස් පැතිරීම අනිසි භාවිතයද භාවිතයද ඔව් වෛරස් පැතිරීම අනිසි දෙයක් නේ අපේ ප්‍රයෝජනවත් නෙමෙයි ඔව් ඔව් සර් හරි බ්ලොග් අඩවියක් සැකසීම එක එක නෑ සර් ඒක නෑ බ්ලොග් අඩවියක් කියන්නේ අපේ ප්‍රයෝජනවත් දෙයක් සමාජයේ බඩේ තුල ද්වේෂහල දුක උපදුක් පැතිරීම ඔව් සර් ඒක අනිසි භාවිතයට අදාළ වෙන්නේ නැහැ උත්තරේ වෙන්න ඕන ඒ හා සි හරිද එහෙනම් මම යනවා 40 වෙනි ප්‍රශ්නෙට හරිත තොරතුරු තාක්ෂණය මේ තින්නේ ඊළඟට බලමු 40 වෙනි ප්‍රශ්නේ හරිත තොරතුරු තාක්ෂණ සංකල්පය ග්‍රීන් ඇයිටිස් සංකල්පයේ එකක නොවන වගන්තිය මොකද්ද ඉලෙක්ට්‍රොනික උපකරණ නිසි පරිදි නඩත්තුව ඔව් මොකද්ද මේ ගැළපෙනවා කියන්නේ දැන් අපි දන්නවා අපි ඉගෙන ගත්තා මේ ළඟදී නේද අපි දන්නවා 3R කියලා ක්‍රමයක් තුන එකක් තමයි රියුස් නේද රිඩියුස් රිසයිකල් නේද එතකොට අපිට පුළුවන් ඉලෙක්ට්‍රොනික උපකරණ කැඩුනම හදා ගන්න. එහෙම නැතු අලුත්යක් ගන්න ගියම මොකද වෙන්නේ? අර කැඩිච් එක පරිසරයට නිකන් උදාහරණයක්. ඒතර ඒක ඉලෙක්ට්‍රොනික උපකරණේ ගොඩක් බැරරෝවල් තියෙන ඒවා පරිසරයට හානිදායක වෙනවා. ඒතර ඒක මේක එකඟ නොවන එකක් නෙමෙයි, එකඟ වෙන එකක් නේද? එහෙනම් මේක හරි. ඕන එකනේ අහන්නේ. ඒක හැතරම හරි. රයිට් දෙවෙනි එක බලන්න ක්‍රියාකාරීත්වයේ ඉලෙක්ට්‍රොනික උපාංග විනාශන කිරීම හරි නේ අපිට ක්‍රියා අපිට පුළුවන් ක්‍රියාකාරක තියෙන සමහරට අපේ ෆෝන් එකකින් පරණ ෆෝන් එක ක්‍රියාකාරී අපිට පුළුවන් ඒක අඩු මුදලකට විකුණන්න නැත්නම් කාටද නොමිලේ හරි දේ නේ අපි අලුත් වර්ෂන් එකක් ගත්තら ඒතර විනාශ කරොත් ඒවා ඔක්කොම පරිසරයට යනවා එතන මේකත් හරි අලුත් වැඩියක් කරන නොහැකි උපකරණ ප්‍රතිචක්‍රීකරණය කිරීම ඒකත් හරි නේ අපිට සමහරව හදන්නම බෑ වැඩක්ම නෑ ඒතර මොකද අපි ප්‍රතිචක්‍රීක සම්පූර්ණයෙන්ම විනාශ කරලා වෙන ද්‍රව්‍යයක් හදන්න පාවිච්චි කරන එකත් උතර හරිද පරි තොරතුරු තාක්ෂණයත් එක ලැබෙනවා නවීන පන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ නිතර මිලදී ගැනීම ඒක මැනේජර් ඒක වැරදි නේ සල්ලි තිබ්දි සල්ලි තිබ්බ වැහි වහිනව නම් නේද කාටර දෙනයි හොඳයි නේ සමහර වෙලාවට සල්ලි තියෙනව පෙන්නන්නේ මොකද කරන්නේ එන වර්ෂන් එක ගන්න ඕනේ ෆෝන් එකේම නේද ඉතින් එහෙම කරන්න එපා කියලා තමයි කියන්නේ ඒකෙන් මොකද වෙන්නේ උනාර පාවිච්චි නොකරන ඒවා පරිසරයට උදාහරණ වෙන නිසා නේද ඔක්ක වැරදි නේ උත්තරේ වෙන්නේ 4 වෙනි එක ඒක ගන්න ඕනේ කනේ හරිද